එක්කලක භාගතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනේ වේළුවනාරාමේ වාසයට කලන්දක නිවාප කියලා කියන්නේ ලේනුන්ට අබේ දාණය දුන්නා. එහෙනම් මොකද එක්තරා රජ කෙනෙක් උයන් ක්‍රීඩා කරන්න උයනට ගොස් රාමකින් මත් වී නිඳට වැටෙනහම ඒ අතවැසි ජනතාව රජුරු අතහැර යනවා. ඒ වෙලාවේ රාගඳින් ඒ ගස් බෙනයක හිටපු අලු සර්පේ එළියට ඇදිලා තියෙනවා රජුරු දෙසට යන්නේ. ඉතින් වෘක්ෂ දේවතාව එවෙල් කල්පනා කරලා තියෙනවා රජතුමා බේර ගන්න ඕනේ කියලා ලේනෙක්ගේ වේශෙන් ඇවිල්ලා රජතුමාගේ කන ළඟට ඇවිල්ලා හඬ නගල රජුරුවම බුදුන. ඒ නිින්දෙන් නැගිටීම නිසා රජුරු නිින්දෙන් නැගිට්ටා කියලා දැනගෙන සර්පය ආපහු හැරෙනවා. රජතුමාට තේරෙනවා වෙච්ච සිද්ධිය මොකක්ද කියලා. ඒ හින්දා එතන පටන් ඒ වනයේහි ලේනුන් මැරීම තහනම් සහ ලේනුන් බත් වැටුප් දුන්නා. කියන්නේ ලේනුන්ට ආහාර දුන්නා කියන හින්දා කලන්දක නිවාප කියන්නේ ලේනුන්ට අබේ දාණය දුන්න ස්ථානය කියලා කියනවා. වේළුවනේ කියලා කියන්නේ උණගස් වලින් සැදි වනයක්, මනරම්බු වනයක් හින්දා. ඉතින් මේ උණගස් කියලා කියන්නේ අතිශයින් සිසිල තියෙන අතිශයින් දැකුම් කළු ගහක්. අපි දැකලා තියෙනවා දැන් අපේ නුවර දිහාවෙම නිල්ුණ පහුල වශයෙන් තියෙන තැන්වල බොහොම කැමැත්තෙන් වාසය කරන්න පුළුවන්. ඊළඟ මොකද මේ ජලය ආශ්‍රිතව හැදෙන්නේ. මේ වේළුවනය නැත්නම් කලන්දක නිවාපය කියන ඒ ආරාමය, ඒ වේළුවන ආරාමයේ රජගහ නුවර ආශ්‍රිතව පිහිටි වනය තමයි තියෙන්නේ. භාගතුන් වහන්සේ මේ වේළුවන ආරාමයේ වැඩවසන සමයේහි බොහෝ ජාති භූමක භික්ෂුන් මේ ජාති භූමක කියලා කියන්නේ මේ ජාති භූමි කියලා පාලිය හඳුන්වන්නේ මේ සක්‍රයාවත් සුයාමයාවත් නැත්නම් ඒ වෙන දෙවි කෙනෙක් උපන්න ස්ථානයක්වත් කොසල් රජුරුවත් වංකී බ්‍රාහ්මණයා තුමා ශාවකෝ ආදී වෙන ශ්‍රේෂ්ඨයෝ උපදිච්ච ස්ථානයක්වත් නෙමෙයි. ජාති භූමිය කියලා හඳුන්වන්නේ දසදහසක් සක්වලවල් කම්පා කරමින් උපන්න තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උපදිච්ච ස්ථානය, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උපදිච්ච ස්ථානයට තමයි ජාත භූමි කියලා හඳුන්වන්නේ. මේ ජාත භූමික භික්ෂූන් කියලා කියන්නේ කිඹුල්වත් පුරෙහි සිට පැමිණෙන භික්ෂූන් භාගතුන් වහන්සේ කරා ඇවිත් වැඳ පැත්තකට වෙලා වාඩිලා ඉන්නවා. එකත් පසක වාඩිලා ඉන්නවා කියලා කියන්නේ. එකත් පසක කියලා කියන්නේ ඉතා දුරින් නෙමෙයි, ඉතා ළඟිනුත් නෙමෙයි. මොකද ඉතා ළඟින් ඉන්නකොට සමහර කතා කරනකොට බාධා පැමිණෙන පුළුවන්. සමහරට හදිස්සිය කෙලුණත් විසියන්න පුළුවන්. එනේ ඉතා ළඟින් ඉඳ ගන්න නැහැලු, ඉතා දුරින් ඉඳ ගන්නෙත් නැහැලු, කෙලින්ම ඉස්සරහින් ඉඳ ගන්නෙත් නැහැලු, තනිකරම පැත්තකින් ඉඳ ගන්නෙත් නැහැලු. මෙහෙම මේ ආසන්නෙන් තාම ආසන්නෙත් නෙමෙයි, ඉතාම දුරත් නෙමෙයි. ඒනට සාමාන්‍යයෙන් කතා කරන්න සුදුස්තාවන් දුරකින් පැත්තකින් වඩුණා කියන එක තමයි එකත් පසක වඩුණා කියලා හඳුන්වලා තියෙන්නේ. අනිත් එක එතන කියලා තියෙනවා තමන්ගේ අර ශරීර ගන්ධයවත් දහඩිය ගඳවත් නැත්නම් ශරීර ගන්ධයවත් බුදුරජාන් වහන්සේට දැනෙන්නේ නැති පරිදි ප්‍රතිවාතයේ ඉඳගන්නෙත් නැහැ. يعني වාතය හමාගෙන තමන්ගේ ශරීර ගන්ධය බුදුරජාන් වහන්සේගේ පැත්තට යන පැත්තට වාඩි වෙන්නේ නැහැ කියේ. ඒ ගෞරව සහිතව වාඩි වුණා කියලා කියන්නේ ඒකයි. එහෙම මේ ජාත භූමික භික්ෂූන් 500ක් පමණ බුදුරජාන් වහන්සේ බහැදකලා වන්ද නමස්කාර කරලා එකත් පසක වැඩ ඉනවා. එන්න ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලාගෙන් භාගතුන් වහන්සේ මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. භික්ෂූනි, තමන් අල්පේච්ච වෙලා, තමන් අල්පේච්ච බවට පත් වී අල්පේච්ච කතාව භික්ෂූන්ට උගන්වනවාද, එහෙම නැත්නම් දේශනා කරනවාද? තමන් සන්තුෂ්ට වෙලා, ඒ කියන්නේ තමන් සන්තෝෂයට පත් වෙලා සන්තෝෂ වීමේ ගුණ අනෙක් භික්ෂූට දේශනා කරනවාද? තමන් විවේකයෙන් වාසය කරලා අවිවේක ගුණ අනික් භික්ෂුන්ට දේශනා කරනවාද? තමන් අසංසග්ගවි, ඒ කියන්නේ මුසු නොවි, මම මේ දසකතා වස්තුන් මත තේරුම් කරනවා, අනික් භික්ෂුන්ටත් අසංසග්ග වීමේ ආනිසංස දේශනා කරනවාද? තමන් වීර්ය ආරම්භ කර අනික් භික්ෂුන්ටත් වීර්ය ආරම්භ කරන්න කියලා දෙනවද, දේශනා කරනවාද? තමන් සීල සම්පන්න වී සීල සම්පන්න වීමේ ගුණ හා සීල සම්පන්න වීමට අදාළ කරුණු අනික් භික්ෂුන්ට දේශනා කරනවද? තමන් සමාධි සම්පන්න වී සමාධි සම්පන්න වීම
අනික් භික්ෂුන්ට දේශනා කරනවද තමන් ප්‍රඥා සම්පන්න වී ප්‍රඥා සම්පන්න වී මේ ගුණ අනික් භික්ෂුන්ට දේශනා කරනවද තමන් විමුක්ති සම්පන්න වී විමුක්ති සම්පන්න වී මේ ගුණ අනික් භික්ෂුන්ට දේශනා කරනවද තමන් විමුක්ති ඥාන දර්ශන නම් වූ විමුක්තියට පත්වනින් පස්සේ ලැබෙන ප්‍රත්‍යක්ෂා ඥාන සහිතව ඉඳ අනික් භික්ෂුන්ට ඒ ඥාන ලැබීමේ ගුණ දේශනා කරනවද මෙන්න මේ වගේ දස කතා වස්තුන්ම තමන්ට තිබිලා දස කතා වස්තු ලාභී කියන්නේ අනික් භික්ෂූන්ට දස කතා වස්තු ලාභී වීමට දේශනා කරන කවුද මේ භික්ෂූන් ඉන්නේ ජාත භූමියේ කියලා බුදුරජාන් වහන්සේ අහනවා දැන් සිබුල්පතෙන් කවුද භික්ෂූන් ඉන්නේ කියලා මේ අහන්නේ අපේ අට කතාවේ සඳහන් වෙනවා ඇයි බුදුහාමුදුරෝ ඇහුවේ නැත්තේ සුද්ධෝදන මහරජුරෝ කොහොමද හොඳින් ඉන්නවද කියලා ඇයි ඇහුවේ නැත්තේ ප්‍රජාපති ගෝතමී දේවිය හොඳින් ඉන්නවද කියලා නැද්ද කියලා ඇයි ඇහුවේ නැත්තේ සක්කෝදන රජුරෝ සුක්කෝදන රජුරෝ දෝතෝදන අමිතෝදන රජුරෝ එහෙම නැත්තම් අමිතා දේවිය නැත්තම් ශාක්‍ය මණ්ඩලය හොඳින් තියෙනවද එහෙම කියලා ඇහුවේ නැත්තේ ඇයි මොකද කියනවා නම් බුදුරජාන් වහන්සේ ධර්මයට ගරු කරන බුදුරජාන් වහන්සේගේ තියෙන ධර්ම ගරුත්වයෙන් තමයි එහෙම ඇහුවේ නැත්තේ බුදුරජාන් වහන්සේ කැමති प्रतिपत्ति गरुक भिक्षुण प्रतिपत्ति यदन अनुन्न प्रतिपत्ति यदवन भिक्षुण तम बुद्ध जन्म से वजीं कमति एहिंद वेन के ने गन हान्य तु मे प्रतिपत्ति गरुक भिक्षुण गन महा एहिन अवहाम हरियत एक हानि मे भिक्षुण से अल्लम मंतानि पुत्त पुन्न तेरुन स्वामिनी भागवतुन्नांस मंतानि पुत्त पुन्न तेरुन के लिए कहां दिंगे एक उदाहरण कर किया थी ने और मुनरु රැස්සලා ඉන්නකොට මොනරු කොහොමත් මේඝ ගර්ජනා කරනකොට කෑ ගහනවා. ඒ කියන්නේ රැස්සකට පළමුව පොරවනකොට මොනරු හඬ නගනවා. මොනරු සමූහයක් එක තැනක ඉන්නකොට එක පාට මේඝ ගර්ජනාවක් ඇහුන ගමන්ම මොනරු එක හඳින් ඒ නාද කරනවා වගේ අහපු ගමන් ප්‍රශ්නෙට උත්තරේ දුන්නලු මන්තානි පුත්ත පුන්නහාමුදුරෝ බලසන ආන්සගේ. ඒක නිදාන කතාව මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ තුඹුල් රටට වැඩම කරන අවස්ථාවේ 20000ක් භික්ෂුන් සමග එහි ප්‍රධාන භික්ෂුවක් වැඩ ඉන්න කිරාතඥ භික්ෂුන් අතරින් නග්ග අඤ්ඤා කොණ්ණඤ්ජ හාමුදුරන්ගේ නැගණියගේ පුතුණුවන් තමයි මේ මන්තානි පුත්ත පුන්න තෙරුන් කියලා. ඒ අඤ්ඤා කොණ්ණඤ්ජ මහ තෙරුන් ඒ කිඹුල්වතට වැඩමවපු ගමනේදී තමන්ගේ නැගණියගේ පුත් රත්නය පැවිදි කරා. පැවිදි කරලා අවවාද දුන්නාම ඒ මන්තානි පුත්ත පුන්න තෙරුන් ඒ අවවාදෙන් ත්‍රිපිටකයපත් රහත් බවට ප්‍රවේණිනවා. උන්වහන්සේ යටතේ භික්ෂූන් 500ක් වැඩ ඉන්නවා. ඒ උන්වහන්සේ යටතේ ඉන්න භික්ෂූන් 500 නම උන්වහන්සේගේ අවවාදයේ පිළිහිටලා රහත් බවට ප්‍රවේණිනවා. ඒ රහත් බවට ප්‍රවේණින අවස්ථාවේ බුදුරජාන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමේ තමයි වැඩ ඉන්නේ. ඒ භික්ෂූන්ට ඕනකමක් ඇති වෙන බුදුරජාන් වහන්සේ දැරහි. ඒ භික්ෂූන් යන්න ඕන කියලා කිව්වහම මන්තානිපුත්ත පුන්නතෙරු ප්‍රථමයෙන්ම භික්ෂූන් යවනවා. යවල තමන් පස්සේ එනවා කියලා හිතනවා. මොකද හිතනවා මම සහපිරිවරින් භාගතුන් වහන්සේ ළඟට යන්නේ හොඳ නැහැ පලිනවතාව. මෙන්න මේ කාරණේින්ද තමයි මේ භික්ෂූන් 500 නම යන්නේ. අහපු ගමම්ම තමන්ගේ ආචාර්යවර සිඹුල්වතේ ඉර සඳ වගේ ප්‍රසිද්ධයි. ගුණවත්ම භික්ෂුවක් හැටියට අනෙක් භික්ෂූන් ගුණවත්භාවයෙන් නැත්තම් තමන්ගේ ගුණයන් ඥාන මාර්ගඵල වැඩිවීමට යොදවන භික්ෂුවක් හැටියට ප්‍රසිද්ධයි. එක හඳින්ම මන්තානිපුත්ත පුණහාමුදුරුව ගැන කියනවා. ඉතින් බුදුහාමුදුරුව ඇයි මන්තානිපුත්ත පුණහාමුදුරුව ගැන ඇහුවේ? එහෙම භික්ෂුවක් ගැන ඇහුවේ කියලා කියනකොට මෙතන ගොඩාක් විස්තර මේ අටුවා මේ සඳහන් වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කොහොම ධර්ම ගෞතයක් සහිතව හිටියද කියන එක. මොකද බුදුරජාන් වහන්සේ අබිනිෂ්ක්‍මණය කර අන්නේ නිසා මේ ජීවිතයේ වාසය දුෂ්කරයි. පැවිදි වීම බොහොම නිදහස් කියලා ධර්මයට ගරු කරපු හින්දලු පැවිදි වුණා අබිනිෂ්ක්‍මණය කළේ. අනිත් එක තමයි බුදුරජාන් වහන්සේ මහා කස්සප තෙරුන් අබිනිෂ්ක්‍මණය කරලා බද්දකාපිරාණිය සමග අබිනිෂ්ක්‍මණය කරලා බුදුන් ඉන්න දිශාවට ගමන් කරගෙන යනකොට එක්තරා තුම්මංහන්දියකදී ඒ බද්දකාපිරාණිය අමතලා ඒ පිප්පලින් මානවක අබිනිෂ්ක්‍මණය කළ ඉවරලා කියනවා පැවිදිලා අපි දෙදෙනා එකට ගමන් කිරීම සිසුනි. එහෙනම් අපි දෙන්න පාරවල් දෙකක් යා. මේ වෙලාවේ බද්ද කාපිලාණිය ඒ පිපලි මානවකට වැඳලා පැදකුණු කරලා සමු දෙනවා
කල්ප ලක්ෂයක් පුරපු පාරමී කල්ප ලක්ෂයක් එකට හිටියා අද අපි වෙන් වෙනවා කියලා. අන්නේ වෙලාවේ ඒ උත්තම පුද්ගලව දෙන්න වෙන්වීම නිසා මහා භූමිකම්පාවක් හටගන්න. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ආවර්ජන කර බලනු ඇයි මේ භූමිකම්පාව සිද්ධ වුනේ කියලා. බුදුරජාන් වහන්සේට වැටහෙන මේ බද්දකාපිලාණියයි පිප්පලි මානවකයි අබිනිෂ්ක්‍රමණය කරපු නිසා ධර්ම ගරුතාවයේ හින්දා බුදුරජාණන් වහන්සේ ගව් තුනක් පෙරමගට වඩිනවා. පෙරමගට වැඩලා ඒ එක්තරා රුකක් මුල බුද්ධ ශ්‍රීය විහිදුවමින්, ඒ කියන්නේ සවනක්, ඒ කියන්නේ ආය වර්ණයකින් යුක්ත වූ බුද්ධ රශ්මි පුඤ්ජයන් පිට කරමින් ඒ මුළු වනයම ඒකාලෝක කරමින්, පුඤ්ජයන් කියන්නේ රශ්මි බෝල ගුලි වශයෙන් ඒ තැන් වලින් නිකුත් වෙනවා. නිකුත් වෙලා ගිහිල්ලා යම් තැනක වදිනවද එතන පුපුරනවා. ඒවා විසිරිලා නැවත පුඤ්ජයන් වශයෙන් ගිහිල්ලා තව තැනක හැප්පෙනවා. මෙන්න මේ ආකාරයට හිරු දහසක් නැග සිටියා වගේ ඒකාලෝක වුණා වගේ ඒ වනයම ඒකාලෝක කරමින් සවනක් රශ්මි විහිදුමින් ඉන්නේ. බුදුජන් වහන්සේ එහෙම ගෞරවයක් දක්වන්නේ මේ ධර්මයේ තියෙන ගරුතාවයෙන්. නැත්නම් බුදුජන් වහන්සේට එහෙම පැමිණලා ඉන්න හේතුවක් නැහැ. බුදුජන් වහන්සේ කියන්නේ ලෝකයේ අසම වූ පුද්ගලයා, ප්‍රතිපුද්ගලයා. ඒ කියන්නේ බුදුජන් වහන්සේට සමාන කරන්න හිතන්නවත් පුද්ගලෙක් නෑ නැහැ. ඒ ධර්ම ගරුත්වයෙන් ඉන්නවා. එතෙන්දී පොඩි මානවක වැඳ වැටෙමින් අන ගසමින් වැඳ වැටෙමින් තමයි දිගට මේ නෙද ප්‍රශ්න පත්‍රයට ආපු වෙලේ ඉඳලා වැඳ වැටෙමින්. ඒ වෙලාවේ පිප්පලි මානවක කියනවා ඔබ වහන්සේ මගේ ශාස්ත්‍ර මම රවිදුනේ ඔබ වහන්සේ නිසා. ඒකට බුදුන් වහන්සේ කියනවා ඔව් මම ඔබගේ ශාස්ත්‍ර ඔබ රවිදුනේ මා නිසා. ඒ කාශ්‍යප කවුරුහරි යම්කිසි පුද්ගලෙක් ශාස්ත්‍ර නොවි මේ වචන කිව්වා නම් ඔහුගේ හිස නටුවෙන් ගිලිහුණ ගෙඩියක්මයි ඉබට ඇදගෙන වැටෙනවා. ඒ තරම් ගුණ සම්පත්තියක් කාශ්‍යප හාමුදුරන්ට තියෙනවා. ඒ කියන කාශ්‍යප හාමුදුරුව රවට්ටන්න හිතාගෙන කවුරු හරි පුද්ගලෙක් කිව්වා නම් ඔව් මම තමයි ඔබගේ ශාස්ත්‍රය කියලා අන්න එහෙම පුද්ගලයෙකුට මේ ලෝකේ පවතින ගියක් නැහැ. ඒ තරම් ගුණයක් කාශ්‍යප හාමුදුරන්ට තියෙනවා. ඒ නිසා ඔහුගේ හිස ඒ වෙලෙම ගැලවිලා බිමට වැටෙනවා කියන්නේ. මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේගේ ධර්ම ගරුත්වයට තියෙන එක උදාහරණයක් තමයි ගෞ තුන කාශ්‍යප තෙරුන් නිසා ඉදිරියට යෑම. යදුන් සියයක් ඉතින් කියනවා මහා කප්පින රජුරෝ සමග දහසක් ඇමතියන් අබිනිෂ්ක්‍රමණය කරලා එනවා. ඒ කතාව මෙහෙමයි. මහා කප්පින රජුරෝ එක්තරා දේශයක රජ කරන කාලේ ප්‍රසිද්ධ කරවනවා මෙන්න මේ වගේ දයක්. යම්කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ පුදුනා කියලා කිව්වොත් බුද්ධෝ ලෝකේ උපන්නෝ ජනාදි වශයෙන් මට ආරංචිය ගෙනාවොත් මම තැගි දෙනවා. ධර්මයේ උපන්න කියලා කිව්වොත් තැගි දෙනවා. සංඝයා වහන්සේ උපන්න කියලා කිව්වොත් තැගි දෙනවා කියලා. මේ බොහෝ කාලයක් තිස්සේ තව යහළුවන් දහසක් දෙනා සමග ඔවුන්ගේ බිරිඳවරුන් සමග පෙරම් පුරාගෙන යන මහා කප්පින රජුළු එක්තරා දවසක වෙළඳුන් පිරිසක් ඒ කප්පින රජුළුන් සලාගෙන එනවා මේ සවත් නුවර සිට පැමිණෙන. මේ වෙලාවේ රජුළු උයනේ ඉන්නේ එමෙතෙන් දහසක් සමග. මේ වෙළඳු ඇවිල්ලා කිව්වහම බුදුහාමුදුරුව ලෝකෙ උපන්නා, බුදු ජන්මවහන්සේ ලෝකෙ උපන්නා කියන එක ඒ බුද්ධ රත්නය වෙනුවෙන් ලක්ෂයක් ආවනු දෙනවා කියලා ඒ ආරංචිය ගෙනාපමන කියන. ඊට පස්සේ ධර්මයේ උපන්න සංඝයා වහන්සේ උපන්න කියලා කිව්වම තව ලක්ෂ ලක්ෂ දෙනවා කියලා කියන. ඊට පස්සේ එහෙමම තීරණය කරනවා එහෙමම යනවා. ආයි මාළිගාව යන්නේ නැහැ. ඊට පස්සේ ලක්ෂයක් දෙනවා රත් ලක්ෂයක් නැහැ. ඒකට කියනවා දෙවියන් කියලා කියන්නේ මම ලක්ෂ තුනක් දෙන්න කිව්වා. දෙවිය ඊට කඩිය දෙයි කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ඒ වෙලෙන්දෝ කියනවා ඔබ වහන්සේ එහෙම කිව්වට අපිට ගියහම මරුන් කන්නේ කිසිම සාක්ෂියක් නැහැ නේ කියලා. ඊට පස්සේ රජුරු තමන්ගේ මුද්ද ගලව දෙනවා. මේ මුද්ද පෙන්නලා ගිහිල්ලා කියන්නේ කියලා අපි ගියා කියලා කියන්නත් කියනවා. කියලා එහෙම්ම මේ දහසක් ඇමතියන් සමග පිටත් වෙනවා. ඒ පිටත් වෙනකොට ගඟවල් තුනක් තරණය කරන්න බැරි ගඟවල් තුනක් සත්‍යක්‍රියා කරලා නවත්තලා තමයි තරණය කරන්නේ. මේ වෙළෙන්දු ගිහිල්ලා ඒ රජ දේවියට කිව්වහම රජ දේවිය එක රත්නයකට බුද්ධ රත්නය වෙනුවෙන් ලක්ෂ 3ක් දෙනවා, ධර්ම රත්නය වෙනුවෙන් ලක්ෂ 3ක් දෙනවා, සංඝ රත්නය වෙනුවෙන් ලක්ෂ 3ක් දෙනවා, ලක්ෂ 12ක් දීලා ඒ අමතියන්ගේ භාර්යාව දහස සමග ඒ භාර්යාවත් ඊට පිටපසින් ඒ රජුගේ මාර්ගය මේ ගංගාවල් තුන තරණය කරපු තැන ගෝයන් වහන්සේ ගව් 100ක් මෙහාට ඇවිල්ලා එතන වරින් ඒ මහා කප්පින රජුගේ ඒ දහසක් ඇමතියන් ආවහම බුදුන් වහන්සේ ධර්ම දේශනා කරපු ගමන් සෝවන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ එහි විස්තු භාවයෙන් පැවිදි කරනවා. අන්නේ වෙලාවේදී
අර ආකාරයටම ගංගාව තුන නවත් සත්‍යක්‍රියා කළා. ඒ රජ දේවියයි ඇමති බිසෝරු එනවා. ආවහම බුදුරජාන් වහන්සේ ප්‍රාතිහාර්යයක් පානවා. ඒ පුරුෂ දහස් දෙනා නොදකින්න. අන්න එහෙම ප්‍රාතිහාර්යයක් පාලා අර රජ දේවියටයි දහසක් ඇමති භාර්යාවන්ටයි ධර්ම දේශනා කරනකොට ඇමති භාර්යාවෝයි ඒ රජ බිසවයි සෝවන් පරේ පිටන ඒක හංගිරු දහසක් දෙන අරහතන. එතන ඒ දික් බාලේ මෙතන මහා විශාල පිරිසක් මාර්ගඵලයට පත්සලා පැවිදිලා උපසම්පදා වෙලා එහෙම මේ වගේ ධර්ම ගරුත්වයෙන් යදුන් 100ක් ගියා මහා කප්පින රජු වෙනුයි. අනික කාරණය තමයි යදුන් 45ක් මේ දවල් ආහාර ගැනීමෙන් පස්සේ යදුන් 45ක් ගිහින් රජගහ නුවරට වඩිනවා. සවැත් නුවර ඉඳලා උපසාති කුල පුත්‍රය වෙනුයි. උපසාති රජුරෝ කියලා කියන්නේ උදයන් වහන්සේගේ කාලේ බිම්බිසාර රජුරන්ගේ නොදුරු මිත්‍රයෙක්. බිම්බිසාර රජුරෝ සමග තෑගි ගනුදෙනු කරගන්න බිම්බිසාර රජුරන්ට අනර්ග තෑගි එවන වෙලාවේ බිම්බිසාර රජුරෝ තෑගිත් එක්ක යවන රන් පත්‍රයක ලියලා බුදුරජාන් වහන්සේ ලොරි ඉපදුනා කියලා. ඉතිවි සෝභගව මෙසේ වියේ භාගතුන් වහන්සේ කියලා ලියනවා. ලියලා අරහං සම්මා සම්බුද්ධාන ආදී වශයෙන් බුදු ගුණ ලියනවා. එහෙම අහනකොට උන්වහන්සේ මුළු ශරීරය පුරා කුකුස රජුරන්ගේ ශරීරය පුරාම ප්‍රීතිය පැතිරෙන. දෙවෙනි සැරේ ධර්මීය ලෝකයේ උපදුණා. එතකොට ආය ප්‍රීතිය පැතිරෙන. ඊට පස්සේ සංඝයා වහන්සේ ලෝකේ පැතිරුණා. ඊට පස්සේ ආනාපාන සති සම්මතහන ලියලා තියෙනවා. ඒ සම්මතහන කියවන යනකොට නාන්දේ පෙර පුරුදු කරපු නිසා කියවල ඉවරනකොටම ආනාපාන සති චතුර්ථ ධ්‍යාන සමාධි. ඊට පස්සේ රජුරු ධ්‍යානසෝයෙන් කල් ගෙවන. රාජකාරය එන්නේ යමකෙන් ගිහිල්ලා ඇව්වහම මොකද එන්නේ නැත්තේ කියලා කියනවා. මම රවිදියා බොහෝ ජනය රවිදියෙන් බලනවා උන්වහන්සේත් එක්ක. එතකොට උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ තනියම අවිනිශ්චිත නේද? ඒකින්ද මම තනියම යන්නේ කියලා ඒ වෙලෙම කතාවත් හදලා හිස බාලා ඒ දේවල් කරලා තවිදේශයක් අරගෙන එනවා. දිගටම ඇවිල්ලා වෙලා මදි වෙනවා ධ්‍යානසෝයෙන් මග ගෙවන්නේ. දව වෙලා මදි වෙලා රජගහනුවර නවතිනවා. රජගහනුවර ඉඳලා සවත් නෝරට යදුන් 45ක් වුණා. බුදුරජාන් වහන්සේ අනුකම්පා දුනස ඒ යදුන් 45 වෙනවා. ඇවිල්ලා උන්වහන්සේ කර්මය කියලා අනාගාමි ඵලයේ පීඨවන. මොකද පහෝදා උදේ උන්වහන්සේ මිය යන්න කාරණා ඉදිරිදී. ඒ ධර්ම ගරුත්වය නිසා යදුන් 45 බුදුරජාන් වහන්සේ එක දවසට ආවා. අනිත් කාරණය තමයි 123ක් ගිහිල්ලා වනවාසී සාමණේරයන් වහන්සේ සත්‍යවදී සාමණේර වහන්සේ කෙනෙක් බලන්න 123ක් ගියා. යදුන් 60ක මගදවල හදිරවණිය සූර්යයන් වහන්සේ හද කෙනෙක්. අනුරුද්ධ තෙරුන් ප්‍රාචීන වංශ කියන ස්ථානයේදී මහා පුරුෂ විතර්ක කියන ඒ මහා පුරුෂයන්ගේ සිතුවිලි ආවර්ජනය කරන වෙලාවේ පොඩි අඩුපාඩුවක් තිබෙනවා. බුදුරජාන් වහන්සේ මේ ආකාශයෙන් එවෙලම එතනට ගිහින් උන්වහන්සේට ඒ අඩුපාඩු අතට ධර්ම දේශනා කළා. සෝන කොටිකන්න තෙරුන් වහන්සේ මහා කච්චායන හාමුදුරන්ගේ ශිෂ්‍යයි. සෝන කොටිකන්න හාමුදුරුවෝ පැවිදුණාට පස්සේ බුදුරජාන් වහන්සේ බහැලකින්න වඩින්නේ. ඒ වැඩිනහම ආනන්ද හාමුදුරන්ට කියන එකම ගන්ධ කුටිය. එකම ගන්ධ කුටිය ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඒකේ ඒ ගන්ධ කුටියක බුදුරජාන් වහන්සේ වාස කරන විහාරේ පිටුම සේනාසනයක් නාන්නේ. ඒ කියන්නේ උන්වහන්සේට ඉන්න අවසර දෙන්නේ. ඊට පස්සේ රාත්‍රියේදී උන්වහන්සේ සක්මන් කරලා බුදුරජාන් වහන්සේ සක්මන් කරන එක සක්මන් බහලා තන වාසනාව දෙන්නකොට ඒ සෝන කුටිකන්න තෙරුන් ඒ ළඟට ඇවිල්ලා වැඳලා පැත්තකටලා ඉඳගත්තාම බුදුරජාන් වහන්සේ කියනවා ධර්මයක් කියන්න කියලා සෝන කුටිකන්න. මේ වෙලාවේ සෝන කුටිකන්න හැමදෙරෝ මේ සුත්ත නිපාතේ අට්ඨක වර්ගයේ තියෙන සූත 16 දේශනා කරා කියලා කියනවා. මේ මහා කච්චාන හැමදෙරෝ ඉගෙනගත්ත ඒ කාලෙත් මේ සුත්ත නිපාතේ අට්ඨක වර්ගයේ සූත 16 වෙන් කරලා තිබුණා. ඒ වෙලාවේ බුදුරන් වහන්සේ සාදුකාර දෙනවා. කියන්නේ ශ්‍රාවකෙක් කියන බණ අහලා ඒ අලුත පැවිදි වුණ ශ්‍රාවකෙක් කියන බණ ඇසීමෙන් බුදුරජාන් වහන්සේ සාදුකාර දෙනවා. මේ සාදුකාර දුන්නහම අක්නිතා බ්‍රහ්මලෝකයට එනකන් දෙවියෝ සාදුකාර දෙනවා. ඉතින් මේ භූමාර දෙවියෝ සාදුකාර දෙනවා අහලා සෝන කොටිකන් හාමුදුරන්ගේ නිවසේ අධිගෘහිත දේවතාවෝ සාදුකාර දෙනවා. එලාවේ ඒ මහා උපාසිකාව වන්දනාමාන කරමින් ඉන්නේ. ඒ වාසිකාවන කවුරු සාදුකාර දෙන්නේ වෙන මම මේ නිවසේ ඉන්න දේවතාව ඉන්නහනවා මේ ඇයි අද විතර සාදුකාර දුන්නේ මම හැමදාම මෙහෙම කරනවා කියලා. ඒකට කියන සාදුකාර දුන්නේ ඔබ නෙමෙයි
ඔබගේ පුතාට මොකද ඔබගේ පුතා බුදුන් වහන්සේට ධර්මයේ දේශනා කරනවා ඒකයි එතකොට ඒ අම්මා මහ උපාසිකාව අහනවා බුදුරජාන් වහන්සේ මගේ පුතාට ධර්ම දේශනා කරලා මගේ පුතා බුදුරජාන් වහන්සේට ධර්ම දේශනා කරා අපහැදිලි වෙනකක් වෙන බුදුරජාන් වහන්සේට ඔබගේ පුතා ධර්ම දේශනා කරා මේ වෙලාවේ ඒ මහ උපාසිකාව හිතනවා මගේ පුතාට පුළුවන් නම් භාගතුන් වහන්සේටත් බණ කියන්න එහෙනම් මත් බණ කියන්න පුළුවන් මටත් බණ කියන්න තරම් පුතා සමර්ථයි ඒ තෝණ කුටි ගන්න තරුන් දැක්කාම ධර්මය අහන්න ඕනේ කියලා අදිස්ථාන කරගත්තා අනික් කාරණේ තමයි කාශ්‍යප බුදුහමඟුන් කාලෙත් ඒ බුදුරජාන් වහන්සේ ධර්ම ගරුත්වයෙන් ඉන්නම ගටිසාර කුම්භකාර කියන පුද්ගලයාගේ නිවසට ගොස් ඒ හැලියෙන් තමන්ගේ අතින්ම ඒ දාණය බෙදාගෙන වළඳනවා ඒ ධර්ම ගරුත්වයෙන් ඉන්න ඒ කියන්නේ ගටිසාර කුම්භකාර කියලා කියන්නේ පියවියෙන් තිල් තියෙන බ්‍රහ්මචාරී අනාගාමි ගුණවත් උපාසක ධර්ම ගරුත්වයෙන් ඉන්න තමයිම කරන්න කියලා කියන්නේ තව උදාහරණයක් තියෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්ම ගරුත්වයක මොකද බුදුරජාන් වහන්සේ සවැත්නුවර ඉන්න කාලේ බුදුරජාන් වහන්සේ චාරිකාවේ වඩින් අදහස් කරනවා සොල් රජුරුවන් නවත්ත ගන්නත් බැරුව යනවා අනේ පිටිසුදුතුමාට විශාකාවට කාටවත් නවත්ත ගන්න බැරුව යනවා එහිඳා දුකටපත් අනේ පිටිසුදුතුමා තමන්ගේ නිවසට ගිහිල්ලා උයනේ ඒ ස්ථානයක බොහොම දුකින් ඉන්නවා පුණ්ණා කියලා දාසයක් ඉන්නවා ඒ පුණ්ණා දාසිය ඉතින් අනේ පිටිසුදුතුමාගෙන් අහනවා ස්වාමීනි දුකටපත් වෙලාද මොකද කියනවා ඒක එහෙම තමයි දුකටපත් වෙලා මොකද බුදුරජාණන් වහන්සේ චරිකාවේ වඩිනවා ඒ හින්දා ඉතුරු මාස ගාන ධර්මය අහන්නත් නැහැ නැමති පරිදි දන් දෙන්නත් බැහැ නවත් ගන්න විදිහක් නැහැ බුදුරජාණන් වහන්සේ එතකොට ඒ දාසිය අහනවා බුදුරජාණන් වහන්සේ නැවතුත් දස බලයන් වහන්සේ නැවතුත් ඔබතුමා මට මොකද කරන්නේ කියනවා තොපෝ නිදාස් කරනවා දාස බාල මේ පුණ්ණා කියන දාසිය බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යනවා දැන් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ චාරිකාවේ වඩිනවා බුදුරජාණන් වහන්සේ තමයි පෙරටුව වඩිනවා බුදුන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා ඒ බුදුරජාන් වහන්සේගේ පාදමූලෙන් වැටෙනවා වැටිලා කියනවා බාතුන් වහන්සේ එහෙම දුවහම බාතුන් වහන්සේ අහනවා පුන්නේ තොප අනුන්ටයිති කෙනෙක් අනුන්ටයිති විදිහට ජීවත් වෙන කෙනෙක් නේ දාසියා තොප මට මොනවද දෙන්නේ තොප මොනවද මට කරන්නේ එතකොට පුන්න දාසිය කියනවා බාතුන් වහන්සේ මට දෙන දෙයක් නැහැ කියලා ඔබ වහන්සේ දන්නේ ඒත් ඔබ වහන්සේ නවතිනවා නම් මම තිසරණේ පිහිටලා පන්සල් සමාදන් වෙලා රකින්න. එතකොට බුදුරජාන් වහන්සේ සාදු සාදු කින්නේ සාදුකාර දීලා එතනින්ම හැරිලා ආපහු වරි. මේ කතාව ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධ වුණාම අනේ පිටිසුතුමා ඒක දැනගෙන ඒ පුණා දාසිය දාසභාවෙ මුදවල තමන්ගේ දියණියක ස්ථානේ තබනවා. ඊට පස්සේ පුණා දාසිය පැවිදි අවසර ඉල්ලලා පැවිදි වෙනවා. පැවිදි වෙලා බොහොම උනන්දුවෙන් විපස්සනා වඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ විපස්සනා වඩන වෙලාවේ බුදුන් වහන්සේ කියනවා පුන් පොහොදා සඳ වගේ පුන්නේ තොප පුන්නේ කියන්නේ පාලි පුන්නා කියන්නේ. පුන්නා තොප පුන් සඳ කියන්නේ පස්වස්තර සඳ වගේ සද්ධර්මයේ පුරනවා. මේ ආකාරයට ප්‍රඥාව පරිපූර්ණ කිරීමෙන් දුක කෙලව කරන්න පුළුවන් කියලා ධර්ම දේශනා කරාම පුන්නා භික්ෂුණී प्रसिद्ध अभिज्ञालाभी साधिकावना नंदक तेरुन नंदक सूत्र नंदक तेरुन उपस्थान शालावे भिक्षुन धर्म देश वेलावे बुद्धजन से दुरा दुरकर नैतु दुर विवरकर नैतु ये धर्म देश अवसान विनक රැයිරම් බලන්නේ හිතගෙන බලන්නේ ඒ ධර්මදේශනාව ඉවරනහම සාදුකාරයක් දීලා සාදුකාර දුන්නහම ඉතින් භික්ෂුන් ඇවිල්ලා දොර ඇරලා අහනවා බාගතුන් වහන්සේ මොන වෙලාවේ තමිදුනේ එතකොට කියනවා සූත්‍රය පටන් ගන්නකොටමයි තමිදුනේ කියලා එතකොට කියනවා අතිශයින් දුෂ්කරයක් බාගතුන් වහන්සේ ඔබ වහන්සේ කරේ ඔබ වහන්සේ බුද්ධ කුමාරයයි ඉච්චර වෙලාවක් හිතගෙන වැඩි සිසිින් සුදුසු නැහැ එතකොට කියනවා නන්දක කල්පයක් මොන කිව්වනම් මං කල්පෙන් හිතගෙන ඉන්නේ මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගරුත්වයේ මෙන්න ආකාරය අනිත් එක මේ භික්ෂුන් ඉන්නවා තමන් දස කතා වස්තුන් ලාභී ඒ වුණාට අනුන්ට කියලා දෙන්නේ නැහැ අනුන් උනන්දු කරවන්නේ නැහැ බක්කුල තෙරුණා
බකුල තෙරු අන්නේ වගේ හරි කිසිම කෙනෙකුට බණ කියලාවත් නැහැ අවුරුදු 80ක කිසිම කෙනෙක්ගේ වැඩක් අරගෙන එනකොට උන්වහන්සේට සියලු ගුණයන් තියෙනවා සමහර භික්ෂුන් ඉන්න අනිත් භික්ෂුන්ට එහෙම කරන්නේ එහෙම සමන්ත හිම එකක්වත් නැහැ හරියට උපනන්ද ශාක්‍ය පුත්‍රයා වගේ ඒ උපනන්ද ශාක්‍ය පුත්‍රයා අන්නේ වගේ අනුන්ට සියල්ලම කරන්න කියනවා ඒ සමන්ත හිම ගුණයක් නැහැ සමහර තුල ඉන්නලු සමන්ත ගුණයක්වත් නැහැ අනුන්ට කියන්නෙත් නැහැ හරියට ලාලුදායි ප්‍රීරයන් වගේ සමහර අය ඉන්නවලු සමන්තක් ගුණ තියෙනවා අනුන්වත් බොහෝ උනන්දු කරනවා අනුන්ට දේශනා කරනවා හරියට සාරිපුත්ත මුගල්ලා මාකාශපාදී මාතරරුන් වගේ බුදුජන් වහන්සේ මෙන්න මේ වගේ මේ සමන්තක් ගුණ තියෙන අනුන්වත් එහි සමාදන් කරන භික්ෂුන් ගැන විතරලු අහන්නේ මොකද මේ අන්න ඒ භික්ෂුන් නිසා තමයි ශාසනය වර්ධනය වෙන්නේ ඒ නිසාලු මේ දසකතා වස්තුන් ආදද මේ තියෙන්නේ කියලා බුදුජන් වහන්සේ අහුවේ මේ දසකතා වස්තුන් කියන්නේ මොනවද කියලා අල්වල පළවෙනි කතා වස්තුව තමයි අල්පේක්ෂ කතා අල්පේක්ෂ වීම අල්පේක්ෂ වීම කියන එක තේරුම් ගන්න මේ ඉච්ඡා අසින කැමති වීම හතරක් වෙනවා මොනවද අප්‍රීච්ඡතා පාපීච්ඡතා මහිච්ඡතා සහ අල්පේච්ඡතා අප්‍රීච්ඡතා කියලා පාලි අප්‍රීච්ඡතා කියලා හඳුන්වන්නේ අනුන්ගේ දේට ආස වෙනවා ඒ කියන්නේ තමන්ගේ දේට වඩා අනුන්ගේ දේ හොඳයි කියලා හිතන අනුන්ගේ දේට ආස වෙනවා ඒකත් පොඩි කාලේ ඉඳලම මොනවා කියන්නේ පුරුදු විය යුතු ගුණයක් මොකද බහුලව දකින්න හම් වෙනවා පොඩි කාලේ මොකද ඕනම පොඩි ළමෙක් දැක්කහම බහුතරය සෙල්ලම් බඩුවක් දැක්කහම වෙන පොඩි ළමෙක් අතේ දැකිනම් තමන්ටත් ඕන ඉතින් මේක ලොකු වෙනකොට මගේ අරුණොත් හොඳයි නැත්තම් ලොකු වුණාමත් ඒක කිසිම නෑ පිටා ඉතින් අර ප්‍රකාශ කරන්නේ නෑ පොඩි ළමෙක් වගේ ඊටවැඩිය දැනුමක් වැඩිලා තියෙන හින්දා ඒ වුණාට තමන්ට ආස හිතෙනවා ඉන්නක කාලයක් තිස්සේම ප්‍රගුණ කළ යුතු එක අනුන්ගේ දේට අනුන්ගේ දේ තමන්ට ලැබේවා කියලා හැම වෙලෙම ප්‍රාර්ථනා නොකරින් ඒක කියන අත්‍රිච්ඡතා පාපිච්ඡතා කියලා කියන්නේ මොකද්ද තමන්ට නැති ගුණයක් තමන්ට තියෙනවා කියලා අනිත් අය දැනගත්තොත් හොඳයි කියලා කැමතියි ඒ කියන්නේ එහෙම නැත්නම් ගන්න ප්‍රමාණය බාර ගන්න ප්‍රමාණය පිළිගන්න ප්‍රමාණය දන්නේ නැහැ කියන්නේ මොකද්ද තමන් සද්ධාවන්තයෙක් නෙමෙයි එනකොට තමන් සද්ධාවන්තයෙක් හැටියට අනු දකින්නවා නම් හොඳයි දැනගන්නවා නම් හොඳයි කියලා. තමන් සීලවන්තයෙක් නෙමෙයි. එනකොට තමන්ට සිල් තියෙනවා කියලා අනිත් අය හිතනවා නම් හොඳයි කියලා. පාපිච්චතා. තමන් ප්‍රඥාවන්තයෙක් නෙමෙයි තමන් ප්‍රඥාවන්තයෙක් කියලා හිතනවා නම් හොඳයි. ඒ කියේ සදා වේසය. මේකට තමයි කියන්නේ පාපිච්චතා කියලා. අනිත් එක ප්‍රමාණය දන්නේ සහැල්ලු බව. මහිච්ඡතා කියලා කියන්නේ තමන්ට තියෙන ගුණේ අනුන්ට කියන්න ආස. එ නැත්තම් බාර ගන්න ප්‍රමාණය දන්නේ. ඒ දෙකටම මහිච්ඡතා කියලා කියනවා. කියන්නේ තමන් සද්ධාවන්තයි තමන් සද්ධාවන්තයෙක් හැටියට මාව දකින්න ඕනේ අනික් පුද්ගලයෝ කියලා සමතේනවා. තමන් සීලවන්තයි තමන්ගේ සීල අනුකයක් කියන්න ඕනේ කියලා. අනික් අය මාව මේ වගේ සීලයක් රකින්න පුද්ගලයෙක් හැටියට දකින්න ඕනේ කියලා හිතනවා. මං ප්‍රඥාවන්තයි ප්‍රඥාවන්තයෙක් හැටියට මාව දකින්න ඕනේ කියලා හිතනවා. ඒක තමයි අල්පේච්ඡතාව කියලා කියන්නේ තියෙන ගුණේ සංගවන ස්වභාවයට තමයි අල්පේච්ඡතාව කියන්නේ. තමන් පුළුවන් තරම් අප්‍රසිද්ධ වෙශයෙන් ඉන්නවා. මේකේ මහිචතාව ගැන විශේෂ සඳහනක් තියෙනවා මහිචතාව කියලා කියන්නේ තමන් කියන ගුණේ කියනත් කැමති ලබා ගන්න ප්‍රමාණය බාර ගන්න ප්‍රමාණය දන්නේ නැහැ ඒක හරියට කියලා තියෙන්නේ ගින්දරට මොනවා දැම්මත් දැවෙනවා සාගරයට මොනවා දැම්මත් ඇතිවීමක් නැහැ හරියට කරත්ත වලින් ගෙනහල්ලා ගෙනහල්ලා සාගරේ බඩු දැම්මත් ඒක පිරෙන්නේ නැහැ ගින්නට ගැල්වලින් ගෙනහල්ලා මොනවාරි දැම්මත් ඔක්කොම දානදානේ ටික පිච්චෙනවා. අන්නේ වගේ මේ මහිචතාව තියෙන පුද්ගලයාට මොනවා දුන්නත් ඇතිවීමක් නැහැ කියලා කියන්නේ. ධාතාවගේම මේක සඳහන් කළා. අප්‍රීච්ඡතාව කියන එක චතුන් විදයි. හතර ආකාරයක් කියලා කියලා තියෙනවා. පළවෙනි එක තමයි පච්චය අප්‍රීච්ඡතාව කියලා කියන්නේ ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡතාව. දෙවෙනි එක තමයි දූතාංග අප්‍රීච්ඡතාව. දූතාංග අප්‍රීච්ඡතාව කියලා කියන්නේ දූතාංග පිළිබඳ අල්පේච්ඡතාව. පරියත්‍ය අප්‍රීච්ඡතාව කියලා කියන්නේ ධර්මය දනුව පිළිබඳ අල්පේච්ඡතාව. අධිගම අප්‍රීච්ඡතාව කියලා කියන්නේ තමන්ට තියෙන ගුණය පිළිබඳ අල්පේච්ඡතාවයි. මොකද මේ ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡතාව කියලා කියන්නේ මෙහෙමයි. දැන් එක දායකයෙක් ගොඩක් තියනවලු ඒ දායකයා. ඒනට දෙන්න කැමති පොඩ්ඩයිලු. එනමනම් ගන්න පොඩ්ඩයිලු ඒ දායකයාගේ. ඒ පත්‍ය පිළිබඳ අල්පේච්ඡතාව කියන්නේ චීවර පින්දපාත සේනාසන ගිලාව ප්‍රත්‍ය දේසජ්ජ පරිත්‍තර කියන දේවල් ලබා ගන්නකොට දායකයාට ගොඩක් තියුණාට දෙන්න කැමති නැත්නම් පොඩ්ඩයිලු බාර ගන්න.
දායකයාට පොඩ්ඩයි තියෙන්නේ ගොඩාක් දෙන්න කැමති නම් පොඩ්ඩයි බාර ගන්න. දායකයාට ගොඩාක් තියෙනවා දායකයා ගොඩාක් දෙන්නත් කැමති නම් තමන්ට අවශ්‍ය සීමාව දක්වා විතරම ගන්න. එතනින් එහාට ගන්න. ඉතින් මෙන්න මේක කියනවා පත්‍යල්පේචතාවය කියලා. දූතාංග අල්පේචතාවය කියන්නේ මොකද්ද කියනවනම් සෝසානික මහා සුමන පෙර වගේ. ඒ කියන්නේ සෝසානිකංගය පුරුපු මහා සුමන ස්ත්‍රීයන් වගේ වර්ෂ 60ක් සෝහනේ වාසය කරාලු. වර්ෂ 60ක් තනියම සෝහනේ වාසය කරාලු. තව කෙනෙකුට පේන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම උදාන වාක්‍යයක් කියලා කියනවා. සුසානේ සත්‍ති වස්සානි අභෝකින්නම් වසාමහං. ද්විතියෝ මඤ්ඤන් නජානීය. අහෝ සෝසානි කුතුමෝ. ඒ කියන්නේ සුසානේ සත්‍ති වස්සානි මේ සෝහනේ වර්ෂ 60ක් හිටියලු. අභෝකින්නම් වසාමහං. මම අනිත් කෙනෙකුට පේන්නේ නැති විදිහට. ද්විතියෝ මං නජානීය. දෙවෙනි කෙනෙක් මාව දැන නොගනිම්වා කියලා තමයි කිව්වේ. අහෝ සෝසානි කුත්තුම මේ සෝසානිකංගේ කොයිතර මුතුම්ද ඒ උතුම්දයක් වුණා මම කරත් දෙන්නේ නැහැ. හරියට අර ශේතිය පර්වතේ පැවිදි වෙලා හිටපු සහෝදරව දෙන්නා වගේ. ඒ සහෝදර දෙන්නේ කවිදෙලා බොහෝ කාලයකට පස්සේ බාල සොහොයුරා ඇවිල්ලා ඒ බාල සොහොයුරාට ලැබෙනවා මේ දඬු වගේ දඬු මිදියා. ඒක ලැබෙනකොට ඒ වැඩිමල් සොහොයුරා දානි වළඳලා ඉවරයි. දානේ වළඳලා මේ මුව දෝණය කරන වෙලාවේ තමයි වඩින්නේ. වඩලා කියනවා සාමීනි උග්ගණ්ඩ තියෙනවා පිළිගන්නේ. එතකොට වැඩිමහල් සොහොයුරා කියනවා මේ එපා ඕනේ නැහැ කියලා. එතකොට මේ බාල සොහොයුරා අහනවා ඇයි ස්වාමීනි ඒක ආසනිකංගේ සමාදන් වෙලාද? එතකොට ඒ සමාදන් වෙලා ඉන්නවා කියලා කියන්නේ. දැන් නැතුව කියනවා කමක් නැහැ වත් ජීෙන්නේ. කලගන්න. වෙලේ ඒක ආසනිකංගේ අතහැරලා වළඳලා ආයෙ සමාදන් වෙනවා. එතන කියලා කියන්නේ මේ තමන් වර්ෂ 50ක් වර්ෂ 50ක් සමාදන් වෙලා හිටපු ඒකාශිකංගේ එවලේ ඇතහැරියා කියලා තව කෙනෙක්ට දැනගන්න වෙනවා. තමන්ගේ මල්ලි වෙන කාටවත්. දූතාංග අල්පේචතාවය කියන්නේ අන්නේ වගේ. පරියප්ත අල්පේචතාවය කියලා කියන්නේ සාකිත තිස්ස තෙරුන් වගේ. ඒ සාකිත තිස්ස තෙරුන් කියන්නේ බහුසුත තෙරුන් වහන්සේනවා. ඒ උන්වහන්සේට හැම වෙලේකම ප්‍රශ්න අහන්න කට්ටියක් ඉන්නවලු උගන්නනවලු හැම වෙලේම. උන්නාන්සේ ධර්ම දේශනා කරලා රහත් වෙච්ච ගණන් බොහෝ තෙරවරුන් ඉන්නවලු. එක දවසක් එක තෙරවරයෙක් ඇවිල්ලා අහනවලු ස්වාමීනි මට පණයක් අහන්න පුළුවන්ද කියලා. ඉතින් කියනවලු වෙලාවක් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් අහනවා නාන් දැන වෙලාවයි පුළුවන්ද එන වෙලාවයි පුළුවන්ද දාන්ට වඩින වෙලාවයි පුළුවන්ද දානි වඩලා ඉවරනට පස්සේ පුළුවන්ද එහෙම එහෙම කියලා ඇහුවත් ඒ හැම තැනකදීම ප්‍රශ්න අහන්න කට්ටියක් ඉන්නවලු. ඒ තරමකට උගන්නන. තෙරුන් අහනවලු ඔබ වහන්සේට මරණ ක්ෂණයක් හම්බෙයිද මරෙන්න මොහොතක් හම්බෙයිද වෙලාවක් තියෙනවා කියලා. එහෙම අහන්නේ උන්වහන්සේ තම පුතග්ජනි. රහත් වෙලා නැහැ. එනට ගෝලිය ගොඩක් රහත් වෙලා. උන්වහන්සේට ඒක තේරෙනවා. කනිකාර වාලික සමුද්ද විහාරයේ කියන විහාරයට යනවා. අපසිද්ධ වෙෂෙන් යනවා. එතනින් එහාට ගිහිල්ලා තමන් ත්‍රිපිටක ධාරී, අටුවා ටීකා ධාරී බහුසුත තෙරවරේ කදිත් නෙමෙයි ඉන්නේ. එතන ගිහිල්ලා මේ තෙර භික්ෂූන්ටයි මධ්‍යම භික්ෂූන්ටයි නවක භික්ෂූන්ටයි සියලු භික්ෂූන්ට උපස්ථාන කරමින් ඉතාම අප්‍රසිද්ධ වෙෂයෙන් ඉඳලා මහරහත් බවට පත් වෙලා මහා පවාරණය කරන දවසේ ධර්ම දේශනාවක් කරනවා ඒ ජනපදින් කැළඹෙන්න තමයි. එහෙම කරලා එවලම එතන පිටවි පපුදාම් පිටවි. අන්න ඒක තමයි කියන්නේ මේ පරියප්ත අල්පේච්ඡතාව කියන්නේ. දන්නා වුණාට දන්න බව කියන්නේ නැහැ. ඒකට උදාහරණ තව ගොඩක් තියෙනවා. ඉතින් මේ විද්‍යස්ස නම රසිකුල් බෞද්ධහෙරේ පවා එහෙම තියෙන අපේ මලී දේව මහරහතන් වහන්සේ පවා එහෙමයි කියලා කියනවා. මේ රහත් වෙනකන් මේ බණ කියලා නැහැ. රහත් වෙච්ච දවස තමයි ධර්ම දේශනා කරලා තින්නේ. රැයලි වෙනකම බණක් කියලා තියෙනවා වචන දෙක. ඒ කියන්නේ සූපත් වේවා සියලු දුකින් මිදේවා කියන වචන දෙක තේරුම් ගන්න මුළු රැයලි වෙනකම් බණ කියනවා. මේ අල්පේච්ඡතාවය කියන එක නෙමෙයි මේ වගේ. අනික් කාරණේ තමයි අධිගම අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන් සෝවාන් වුණාට සෝවාන් කියලා අනික් කෙනෙකුට කියන්නේ නැහැ. සකදාගාමි වුණාට තමන් සකදාගාමි කියලා කියන්නේ නැහැ. අනාගාමි වුණාට අනාගාමි කියලා කියන්නේ නැහැ. රහත්ව රහත් කියලා කියන්නේ නැහැ. මෙන්න මේ තමන්ගේ පවතින ගුණය සැඟවීමේ ස්වභාවයට කියන අල්පේච්ඡතාවය කියලා. මෙන්න මේක තමයි දස කතා වස්තු වුණන පළවෙනි කතා වස්තුව. අල්පේච්ඡ කතා කියන්නේ මේකයි. දෙවෙනි කාරණේ තමයි සන්තුප්ති කතා. සන්තුති කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම. මේ ලද දෙයින් සතුටු වීම මේ සිවුරු පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන හතරටම අදාළ වෙන්න වෙන වෙනම විග්‍රහ කරලා තියෙනවා.
ඒක තුන් ආකාරකින් තියෙනවා. යථා ලාභ, යථා බල, යථා සාරූප වශයෙන්. යථා ලාභ සන්තෝෂේ, යථා බල සන්තෝෂේ, යථා සාරූප සන්තෝෂේ කියලා තුනක් තියෙනවා. දැන් සිවුරක් ගැන කියනවා නම් යථා ලාභ කියලා කියන්නේ යම් කිසි ඒ ලැබෙන සිවුර හොඳ හෝ නරක හෝ ඒක ඉවසන. ඒකට කැමති වෙනවා. ඒකෙන් යැපෙනවා. වෙන එකක් ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ, ලැබුණත් ගන්නෙත් නැහැ. මේක තමයි යථා ලාභ. එනි කියන්නේ ලැබෙන පරිදි සන්තෝෂයෙන් වාසය කිරීම කියන්නේ ඒක. යථා බල කියලා කියන්නේ මොකද්ද කියනවනම් සමහර රෝගී වූ පුද්ගලයෙකුට බර සිවුරක් සුදුසු නැහැ. මොකද ඔහුට ශක්තිය නැහැ ඒක දරන්න තරම්. ඒ පුද්ගලයා තමන්ට සුදුසු සිවුරක් තියෙන කෙනෙක් සමග තමන්ට වඩා වටින සිවුරක් තියුණත් ඊට වඩා අඩු වටිනාකමින් යුක්ත සිවුරකට මාරු කරගන්න තමන්ගේ ශරීරයට මේ තවත්මට පහසු නැහැ. ඒ කියන්නේ යථා බල සන්තෝෂයකින්. යථා සාරූප්‍ය කියන එක කරන්න පුළුවන් මහලාභීන් පමණයි. යථා සාරූප්‍ය කියලා කියන්නේ යම් කිසි භික්ෂුවක් ගොඩක් තින් කරලා තියෙනවා නම් දන් දීලා තියෙනවා නම් ගොඩක් කලින් ඒ භික්ෂුවට නොඑක් වර්ගයේ සිවුරු හම්බෙනවා. හම්බුණාම ඒ භික්ෂුව කල්පනා කරනවා මෙවැනි අගනා සිවුරක් සුදුසු කාටද? මට නෙමෙයි. මට වැඩිය අපේ නායක තෙරවරුන්ට මේ ආගම ධර්මයේ අනික් භික්ෂූන්ට කියලා දෙන ආචාර මහාචාර්යවරුන්ට අනික් මේ මහලු භික්ෂූන්ට ගිලන් භික්ෂූන්ට මේ දේවල් සුදුසුයි කියලා හිතලා තමන්ට ලැබෙන හොඳ දේවල් අනික් භික්ෂූන්ට ගෙන දෙනවා. මේක යථා සාරූප සන්තෝෂය. එහෙම දීන සන්තෝෂය. මේ සන්තෝෂ තුන අතරේ යථා සාරූප සන්තෝෂය අග්‍රයි කියලා කියනවා. ඒ කියන්නේ තමන් ඒ යම් කිසි කලින් ගොඩාක් තින් කරපු භික්ෂුව තමන්ට ලැබෙන බොහෝ දේවල් තමන් පාවිච්චි කරන්නේ නැතුව සුදුසු සුදුසු පුද්ගලයන්ට දන් දීම. ලබදේ සතුට වීම මෙන්න මේ තුන් ආකාරයකට කියලා තියෙනවා. සිවුරු පිළිබඳ. පින්දපාතය පිළිබඳවත් වාසය කරන ස්ථානය පිළිබඳවත් බෙහෙත් පිළිබඳවත් එහෙමම කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයකට 12 ආකාරයක්. මොකද චීවර පින්දපාත සේනාසන ගිලාපත්න කියන හතරට යථා ලාභ යථා බල යථා සාරූප වශයෙන් 12 ආකාරයක් කියලා තියෙනවා. මොකද සත්‍ය හතරට තුන් ආකාරය වශයෙන් මේ දැන් අපි කතා කරේ දස කතා වස්තුන්ගේ දෙවෙනි සන්තුෂ්ටි කතා. මුලින්ම අල්පේච්ච කතා, සන්තුෂ්ටි කතා, අප්පිච්ච කතා, සන්තුෂ්ටි කතා කියන දෙවෙනි එක තමයි මේ කතා. අවිවේක කතා කියලා කියන්නේ විවේකයෙන් වාසය කිරීම. විවේකයෙන් වාසය කිරීම කියලා කියන්නේ මොකද්ද? ඒක ත්‍රිවිධයි. කාය පවිවේකය, චිත්ත පවිවේකය, උපදි පවිවේකය. මොකද්ද මේ කාය පවිවේකය කියලා කියන්නේ? තනියම යවිදින්නේ, තනියම හිටගෙන ඉන්නේ, තනියම ඉඳගෙන ඉන්න. තනියම තමයි ඇලවිලා ඉන්නේ. තනියම තමයි පිණු පිණු සැසිරෙන්නේ. තනියම තමයි එතනින් පිට වෙන්නේ. තනියම තමයි සක්මන් කරන්නේ. එන්න මේකට කියනවා කාය පවිවේක. හයින් විවේක ලැබනවා කියලා කියන්නේ දෙවැන්නෙක් එක්ක හැසිරෙන්නේ නැහැ කියන එක. ඒක තමයි අපි කියන්නේ මේ උපෝසත දවසට තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්න එපා. තනියම හැසිරෙන්න. එතකොට හිත එක කියනවා හොඳයි. ඒකට කියන්නේ කාය පවිවේක කියලා. චිත්ත පවිවේක කියලා කියන්නේ ධ්‍යාන මට්ටම් 8 සම්බන්ධයි. ධ්‍යාන වලට සම්බන්ධීවට කියනවා චිත්ත පවිවේක. සිත විවේකයට පත් කරා කියන්නේ එහෙම. කාය පවිවේකය නැතිනාට චිත්ත පවිවේකයක් නැහැ. උපදි පවිවේකය කියන්නේ මොකද්ද? මේ නිවන් දැක්ක පුද්ගලයා කෙලෙස් වලින් විරේක ගන්නවාට කියන්නේ. මේ ත්‍රිවිධ පවිවේක කියලා කියන්නේ විවේක ගන්න විදි තුන තමයි මේ. කාය පවිවේක, චිත්ත පවිවේක, උපදි පවිවේක. මේ තුන්වෙනි වූ පවිවේක කතා කියලා කියන්නේ මේ අසංසග්ග කතා කියන්නේ සංසග්ග වීම පස් ආකාරයට කියලා තියෙනවා. ශ්‍රවණ සංසර්ගය, දර්ශන සංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝග සංසර්ගය, කාය සංසර්ගය කියලා. මේක කියන්නේ මෙහෙමයි. දැන් එක භික්ෂුවක් එක්තරා ශ්‍රියක් ගැන අහන්ඳ ලැබෙනවා. අහන්ඳ ලැබෙන එක්තරා ශ්‍රියක් ගැන. ඒ ඇසීම පමණකින් රාග උපදවල ඒ පැවිදිලා ඉන්න බැරුව ශික්ෂාපද කඩන ගිහිනේ. හරියට මේ වගේ දැන් එක සාමේරයන් වහන්සේ කෙනෙක් ඥානලාභී, අභිඥාලාභී ආකාශචාරී. අහසින් යනකොට එක්තරා පොකුණක ගී කියන කාන්තාවන්ගේ හඬ අසනවා. ඒ ඇසීම් පමණකින් තමන්ගේ සම්පත්තිය පිරිහෙලා ගී භාවයට පැමිණෙනවා. දැකලවත් නෙමෙයි, ඇසීම් පමණකින්. ඒ කියන්නේ ශ්‍රවණ සංසග්ගතිය. දර්ශන සංසග්ග කියලා කියන්නේ මොකද්ද? ඒ ශ්‍රවණ සංසග්ග ආකාර තව උදාහරණයක්. එක්තරා සාමණේර නමක් වාසය කරනවා එක්තරා විහාරයක.
ලොකු හාමුදුරුව උන්වහන්සේට අවසර දෙන්නේ නැහැ ඒ ළඟ තියෙන ගමේ පිළිපිලිස හැසිරෙන්න. ඊට පස්සේ එක දවසක් උන්වහන්සේට කියනවා මේ ඇතුළු ගමේ පිළිපිලිස හැසිරෙන්නේ නැත්තම් මම ඔබට ධර්ම කාරණාවක් කියන්නම්. කියන්නේ ධර්ම දේශනාවක් කරන්නම් කියලා උද්දේශයක් කරන්නම් කියලා ධර්ම කාරණා උගන්වනවා. ඉගෙන ගත්තට පස්සේ සාමේල හාමුදුරන්ට හිතෙනවා ඇයි මට මේ යන්න එපාම කියලා කියන්නේ. ගිහිල්ලා බලන්න ඕනේ කියලා. ගියාම එක්තරා කාන්තාවක් කසා වස්ත්‍රයක් හැඳගෙන ඉන්න කාන්තාවක් ඒ සාමණේර වහන්සේ දැකලා ඇවිල්ලා දානි බෙදලා ඒ කියන්නේ කැඳ ටිකක් බෙදලා ගිහිල්ලා ඇඳේ පෙරලනවා. ඒ සාමණේර වහන්සේ දන්නේ නැහැ. මේ ඇඳේ පෙරලලා කන්නේත් බොන්නේ නැතුව ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට අම්මලා තාත්තලා දකින්න දැකලා ඇහුවම කියනවා මට ඒ සාමණේර වහන්සේ ඕනේ. එහෙම නැත්නම් මම මැරෙනවා කියලා. අම්මා තාත්තලා දුර ගිහිල්ලා ඒ කැලේට යන්න ඕන වෙන තිද්දි සාමණේරයන් වහන්සේ දකිනවා. දැකලා කියනවා මෙහෙමයි අපේ ගෙදර ගොඩාක් ධනෙ තියෙනවා. එකම දුවයි ඉන්නේ. ඒ දුව මෙහෙම කියනවා ඒ හින්දා ගිහි වෙලා මේ ධනෙ පාවිච්චි කරලා ගොඩක් තින් කරගන්න. එතකොට ඒ සාමණේරයන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. අකමැතිලා යනවා. එයා දවස් 7ක් නිරාහාර වෙදලා මිය යනවා. කියන්නේ අම්මල තාත්තලා කියන වෙන පුරුෂයෙක් වුණනම් වෙන පුරුෂයෙක්ට කැමති වෙන්නේ නැහැ. එහෙම කැමති වෙන්නේ නැහැ. අනෙත් නැ බුන්නෙත් නැ මියා. කැලණි විහාරේ මේ සාමරණ වහන්සේ වාසය කරනකොට එක මහලු භික්ෂුවක් පැමිණෙනවා. මේ මහලු භික්ෂුව පැමිණෙන්නේ මේ හිටපු මේ පළාතේ ඉඳලා. වෙලා තියෙන සිද්ධිය තමයි ඒ කසාව තැනගෙන යුතු දුස්තිය මරුණ නිසා ඒ දෙමව්පියෝ පාංශු කුලයට ඒ කසාවට දන් දෙනවා. දන් දුන්නාම ඒතර රැස්වලා හිටපු සංඝයා වහන්සේ කසාවට ඉරල කෑලි කරලා බෙදා ගන්න. ඒක කෑල්ලක් අරගෙන මහලු භික්ෂුවක් කැලණි විහාරයට යනවා. ගිහිල්ලා මේ සාමණේරයන් වහන්සේට ඒ කෑල්ල දීලා කියනවා මට පෙරහනක් හදලා දෙන්න කියලා. ඒ සාමණේරයන් වහන්සේ අහනවා කොහෙන්ද මේ රෙදි කෑල්ල කියලා. එතකොට කියනවා මේ මෙන්න මේම මේ ගමේ එකක් මේ සාමණේර වහන්සේ කෙනෙකුට ගම දෙලා දවස් 7ක් නිරාහාරව ඉඳලා මිය ගියා. ඇයගේ පාංශු කුලේට දුන්න මේ පූජා කරපු මේ අය අඳගෙන ඉරු වාස්තය කියලා. ඒක අහපු ගම ආ සාමණේරයන් වහන්සේට එවෙල හිතනවා අපරාධ එවෙස්ත්‍යක් මට නැතුව ගියා. එවෙනිස්ත්‍යක් මට නැතුව ගියා. මම දාලා ආවා කියලා. එහෙම හිතලා ගිහි වෙනවා. සාතුනේ ඉන්න බස. ඒ කියන්නේ අහන අහපු එකෙන් තමයි එතන වෙන්නේ. ඒ කියන්නේ එවෙලිය අතහැරලා එනවා. එනද ඒක දැනගෙන තමයි ආචාර්යයන් වහන්සේ යන්න එපා කියන්නේ. ඒක තමයි දන්නේ නැතුව කියන දේ අහන්න නැතුව යනවා. අන්න ඒකට කියනවා සවන සංසර්ගය කියලා. ඉතින් කෙලෙස් වල දැඩිකම. දර්ශන සංසර්ගය කියලා කියන්නේ මොකද්ද කියනවනම් දර්ශන සංසර්ගය කියලා කියන්නේ මේ දැකලා කැමති වෙනවා. ඒ කියන්නේ එක කතා වස්තුවක් වෙනවා මේ අනුරාධපුර කාලේ මොනදන් සද්දාදිස්ස රජුරුවන්ගේ අන්තපුරස්සේ මහා චෛත්‍ය වඳින්න එනකොට එතන තිරිත් සජ්ජායනා කරලා ආපහු වඩන භික්ෂු පිරිසක් ඉන්නවා. භික්ෂු පිරිස පිටවීමයි අන්තපුරස්සේගේ පැමිණීමයි එක විට සිද්ධ වෙයි. ඒ අතර එකිනෙකාට අඳුනගන්න හැමතැනෙ දර්ශනයෙන් යා පාට දකින භික්ෂුවක් සහ අන්තපුරස්සයා එකිනෙකාට දර්ශනයෙන්ම බැඳිලා එවෙලෙම ඒ තරම් ලොකු බැඳීමක් ඇති වෙලා රාග වැඩි වෙලා එතන මැරලා වැටෙනවා කියන්නේ. ඒ තරම් දරුණු විදිහට දර්ශන සංසර්ගය වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ දුටු පමණින් මැරලා වැටෙනවා කියලා කියනවා. ඒකත් අපේ විද්‍යාවෙන් පටික දසක් ගන්නවා හොයාගන්නේ. කියන්නේ දැන් අග්ගික්ඛන්දෝපෝ සූත්‍රය දේශනා කරාම ඒක අහපු ගමන් උණුලේ පිට වුණා භික්ෂුන් 69කට කියලා කියන්නේ. يعني කොයි තරම් මනස බලපානවද ශරීරයට කියලා. සමුල්ලපන සංසර්ගය කියලා කියන්නේ අල්ලාප සල්ලාප වශයෙන් ඒ කියන්නේ කතා කිරීම වශයෙන් ඒ කියන්නේ ඉඳලා කතා කර. ඒ සමහරු කැමතිනේ කතා කර කර ඉන්නේ සමහර පුද්ගලොත් ඒ අන්නේ විදිහ සමුල්ලපන සංසර්ගය කියලා. ඒක මේ ලෝක සම්මතය හැටියට වැරද්දක් හිතේ පේන දෙයක් නෙමෙයි. එනවා නිවන් දකින්න බැරිය. එක්තරා එක්තරා පිරිසක කතා කරන්න ආසයි. කතා කර කර ඉන්න ආසයි. මොනාර ක්‍රියාවක දෙන්න ලෝක සම්මතයෙන් අරග ක්‍රියාවක දෙනවා නෙමෙයි. ඒක කියන්නේ සමුල්ලපන සංසර්ගය. සම්භෝග සංසර්ගය කියලා කියන්නේ භික්ෂුන් සහ භික්ෂුණීන් අතර බදු හෝමාරු කිරීම වශයෙන් නැති වෙන බැඳීම. එතන හොඳ උදාහරණ දෙයක් තියෙනවා මේ මිරිසවැටි විහාරයේ භික්ෂුන් ලක්ෂයක් හිටලු එක. භික්ෂුණීන් 90000ක් හිටියලු. ඒක දවසක් සත්හවරදී සාමණේර නමකට උණු කැඳ ලැබුණාම ඒ පාත්‍රය අල්ලන් ඉන්න බැරි හින්දා සත්හවරදී සාමණේරී නම යටින් තියාගන්න වාජනයක් දෙනවා. දෙයක් දෙනවා මේ ප්‍රශ්නේ තියෙන යටින් තියාගන්න දෙයක්. එතන වෙන්නේ සත්‍යදවිසී එක්තරා වෙන්නේ.
ඒ වුණාට ඒගොල්ලෝ 60 වයස් වුණාට පස්සේ වර්ෂ 60ක් ගියාට පස්සේ 60 වයස් වුණාම එහෙනම් වර්ෂ 53කට පස්සේ ලංකාවේ ලොකු නිලධාරියෙක් ඇවිල්ලා ඒගොල්ලෝ පර සමුද්‍රයට යනවා කියන්නේ පරතරයට යනවා කියන්නේ ඉන්දියාවට කොටර යනවා ඊළ එහෙදී කලින් ගිහිල්ලා හිටපු ඒ වික්ෂුණියට ආරංචින සිංහල දීපේ වික්ෂුවක් ආවා ඒ වික්ෂුව ළඟට ගිහිල්ලා කතා කරලා සිංහල දීපෙන් දාවේ මේ කොහෙද හිටියේ එහෙම එම කිව්වහම මම මේ කාලේ සත්තවගම වයස් කාලේ ඉඳලා මිසරට හිටියේ එහෙම කියලා කිව්වහම ආ මමත් හිටියේ එහෙනේ එහෙම කියලා කිව්වහම මේ භික්ෂුණියට මතක් වෙනවා මම තමයි ඔබට දුන්නේ මේ කැඳ තියාගන්න වාජනය කියලා. අන්නේ වෙලාවේ දෙන්න පිළිබඳ මතකය වැඩි වෙලා මේ ඒ ශික්ෂාපද ඉන්න බැරි වෙලා අවුරුදු 60 දී ගිහි භාවයට පත් වෙනවා. ඉතල බලන්න ඒ කියන්නේ සුළු දේවල් ඇතුළත තියෙනවා පසු කාලීනව බලපාලා තියෙන අර සාමණේරයන් වහන්සේටත් ඒ වෙලේ ඕන් නැහැ කියලා ගියාට පස්සේ එක දරාගෙන ඉන්න බැරි වෙනවා. ඉන්දා තමන් පිළිබඳවත් අනිත්‍යතාව මෙනෙහි කරගන්න සමන් දැන් ඕන් නැහැ කියලා හිතුවට පස්සේ ඕන වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි කෙලෙස් කියලා කියන්නේ සංසාර දෝෂය කියන්නේ ඒකයි. මේ සසරෙහි තියෙන දොස. මොකද මේ කෙනෙක් ඈතර වෙන්න හදද්දි කොහෙන් හරි සංසාරත් එක්ක එක්කව කරන සංයෝගය. ඒක තමයි මේ සංසග්ග කියලා කියන්නේ. සංසග්ග කතා කියලා කියන්නේ සංසාරත් එක්ක එක්කව කරනවා පව. මේ වනිසි. සුෂ්ණාවේ මේ ප්‍රධානම කාර්යභාරයක්. ක්‍රියාත්මක වෙන ආකාරයක් තමයි. අනික එක තමයි කාය සංසර්ගය කියන්නේ. මෙතන තියෙනවා එක උදාහරණයක්. මහා චේතියංගනේ තරුණ භික්ෂුවක් පිරිත් සජ්ජායනා කර කර ඉන්නකොට පිටිපස්සේ ඉන්න තරුණ භික්ෂුණියක් ධර්මය අහගෙන ඉන්නවලු. සරහ බලාගෙන ඉන්න. පිටිපස්සෙන් භික්ෂුණිය නින්නවා. අත දික් කරන වෙලාවක ඒ භික්ෂුණියගේ අත වැදුනා හිඳ ඒ භික්ෂුණිය ඒ අත අරගෙන තමන්ගේ උරීසුලින් තියාගන්න. අන්න ඒ නිසා ඒ දෙන්න දිහි වෙනවා කියලා. විඥාන කාය සංසර්ග. ඒ සංසර්ග පහෙන් වෙන්වීම තමයි අසංසග්ග කතා කියලා කියන්නේ. මොකද මේකට මේ වෙන දේවල් මේ සංසාරයේ ජීවන සත්‍යයන්ට සංසාරයේ සැරිසරන පුද්ගලයන්ට වෙන දේවල් මේ තියෙන්නේ. ඉතින් මේව ඇත්තටම hina වෙන කාරණා නෙමෙයි. ඇත්තටම කියනවනම් අඳන්න තරම් කාරණා. මොකද මේ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය ගැන නෙමෙයි. මේ කියන්නේ බුද්ධාගම ගැන උනන්දුවක් නැති කට්ටිය ගැන නෙමෙයි. මේ කියන්නේ ධර්මය අහන්න ලැබිලා සසර පිළිබඳ කලකිරිලා පැවිදිත් වෙලා يعني කිසි තමන්ගේ ඥාතීන් තමන්ගේ ධනෙ අතහැරලා පැවිදිත් වෙලා නිවන් දකින්න බලාගෙන උත්සාහ කරන පුද්ගලයන්ට වෙන අකරතැබ්බ පිළිබඳ. ඉතින් මේක මේ හරි දරුණු කතාවක්. මේක පාස් කතාවක් නෙමෙයි. සංසාරයේ පිළිබඳ භයානකම තේරෙන දරුණු කතාවක්. මේක හරියටම තේරුම් ගත්තොත් පසර කල කියන්නේ මේකත් ප්‍රමාණව. කලකිරුණ විතරක් නම් බෑ පටන් ගන්නත් ඕන. මෙතන කියලා තියෙනවා කෙලස් පිළිබඳ විදි ටිකක්. භික්ෂූන් උපාසකව දන් දීමයි භික්ෂූන් ඒ දන් බාර ගැනීම අතර තියෙන වෙනස විදි හතරක් කියලා තියෙනවා. ඒ කියන්නේ එක පාසකේ දන් දෙන්න ඒ භික්ෂූන් ගාවට යන්නේ සාමුණ හරි ලැබෙන්න කියලා හිතාගෙන මෙතන. මොකද භික්ෂූන්ත් මොන හරි දෙනවනේ අපෝ. භික්ෂුවත් මොනහරි ලාභ ප්‍රයෝජන බලාගෙන ඒ උපාසක ගාවට යන්න. අන්න ඒකට කියනවා ගාහ ගාහක කියන්නේ දෙන්නව අල්ලගෙන ඉන්නේ සන්නාවෙන් ඉන්නේ. තව කෙනෙක් කියනවා මිනිස්සු එන්නේ මොනහරි ප්‍රයෝජනයක් බලාගෙන. ඒ භික්ෂුව ඒ මිනිස්සු හම්බෙන්න යන්නේ තමන් ඔවුන්ට මේ දක්ෂිනීය වශයෙන් උපකාරයක් වීම සඳහා පමණයි. එන්නේ අපි උන්ට දන් දුන්නාම ගොඩක් අපෝ ලැබෙනවා. අන්නේ තමන්ගේ තියෙන ගුණය පාවිච්චි කරලා ඒ දන් දෙන දායකයන්ට මහත්ඵල වීම සඳහා කලකාගෙන ඒ භික්ෂුව උපාසක ගාවට යනවා. අන්න ඒකට කියනවා ගාහ මුත්තක. එතන පාසකයා ධානය කරගෙන ඉන්නේ කියලා සොරි ඒ භික්ෂුව මුලයි මුත්තක. මුත්ත ගාහක කියලා කියන්නේ මිනිස්සු දන් දෙනවා දක්ෂින භාවය සලකලා. ඒ භික්ෂුව එන්නේ මොනවාරි ප්‍රයෝජනයක් බලා. ඒකට කියන්නේ මුත්ත ගාහක කියලා. අනිත් එක තමයි දෙපක්ෂයෙන් පිරිසුදුයි. මුත්ත මුත්තක. පාසකයෝ දන් දෙන්නේ මහත්ඵල මහානිසංස වීම බලාගෙන සංඝයා වහන්සේ කෙනි භික්ෂුව එහෙ ගන්නෙත් ඔවුන්ට ඒ සඳහාම එසේම වීමට සම්ම හිතල තමයි ගන්න. මෙන්න මේකත් මෙතන සඳහන් කරලා තියෙනවා මේ මෙතන උදාහරණයකුත් තියෙනවා. එක උපාසිකාවක් 12 වසක් එක භික්ෂුවකට උපස්ථාන කරනවා. එක දවසක් ඒ ගමම දින්නකින් දැවුණා. සියලුම ගෙවල් පිච්චුණා. මේ
වෙන කුලපක භික්ෂු නැවෙන්න මේ ගම මේ දැවුනා කියලා ගිනි ගත්තා කියලා දැනගෙන උදේම ඇවිල්ලා ඉතින් ඒ උපාසකයන් අහනවලු මේ මුළු ගමම ගිනි ගත්තද ඔයගලන්ට එක දෙයක්වත් බේරගන්න බැරි වුණාද එහෙම කියලා අහනවලු ඉතින් අර ඒ උපාසිකාව දන් දෙන භික්ෂුව එන්නේ නැහැලු ඒ භික්ෂුව එදත් ආව පිනු පිට සැසිරෙන වෙලාව විතරලු ඇවිල්ලා මොකුත් අහන්නේ නැතු උපාසිකාව දුන්නේ කරගෙන ආපහු ගියා එතකොට අනික් මිනිස්සු කිව්වලු මේ අපේ භික්ෂුන්න අපේ යාළු භික්ෂුන් නම් කලින් ආවා බලන්න අපි ඔබේ කුලපග භික්ෂුව නම් දාන වෙලාවට විතරයි ආවේ කියලා. එතකොට ඒ උපාසිකාව කිව්වලු ඔබගේ කුලපග භික්ෂුන් ඔබලාටම සුදුසුයි. මගේ කුලපග භික්ෂුව මටම සුදුසුයි. දැන් හිත දියුණු කරපුවා හිත දියුණු කරපුවාට සුදුසුයි කියලා කියන්නේ. අන්න ඒ වගේ සංසර්ග නොවි. ඒ කියන්නේ සංයෝග නොවි පාසකියොත් එක හැසිරෙන ආකාරය තමයි මේ කියලා කියන්නේ. වීර්ය ආරම්භ කතා කියලා කියන්නේ වීර්ය ආරම්භ කරන කතාව. මෙන්න මේක තමයි තින් කතාව. මොකද මේක නැත්තම් ඉතින් මොකුත් නැහැ. මම ඒකයි කිව්වේ අඩුම ගානේ උපෝසතය ගන්න පුන් පොවදාව වීර්ය ආරම්භ කරන්න. එහෙනම් බුදුහාමුදුරු කියලා දෙන ආරම්භත නික්ෂමත යුඤත බුද්ධ ශාසනය කියලා කියල තියෙන එක. එහෙනම් මොකද ධර්මය දැනගත්තද නැහැ ආරම්භ කරන්න ඕනේ මේ ගමන යන්න. මේ වීර්ය ආරම්භ කිරීමේ ಗುಣ Taman දන්නවනම් ඒ ಗುಣ අනික්කට කියලා දෙනවනම් අන්නේ පුදුලයා කොච්චර හොඳද කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් මේ දසකත අවස්තුනවල අත්‍යවශ්‍යංගයක් තමයි මේ තියෙන. අප්පිච්ච කතා, සන්තුත්ති කතා, අවිවේක කතා, අසංසග්ග කතා, වීර්ය ආරම්භ කතා. මේ පස්සේනේ මේ වීර්ය ආරම්භ කරාට පස්සේ තමයි තේරෙන්නේ. ඉර ආරම්භ කරන්නත් අමාරුයි. ඒකනේ ආරම්භ ධාතු කියලා වෙනම වීර්ය හඳුන්වලා තියෙන්නේ. නික්කම ධාතු කියලා කියන්නේ ඒක පවත්වාගෙන යන්නත් හරි අමාරුයි. වෙනම වීර්යයක් තියෙනවනේ ඒක පවත්වාගෙන යන්න. කොටින්ම කල්පනා කරලා බලන්න මේ ධර්ම ශ්‍රවණයට ප්‍රවේණියම පවා එක දිගට කරගෙන යන මේ භාවනා කරන එක පැත්තකින් තියන්නේ. මේ බණ අහන එක දිගට එනවා කියන එක ලේසියෙන් කරන්න බෑ. කී දෙනෙකුට පටන් ගන්න බැරුව ඉන්නවා. කී දෙනෙකුට පවත්වා ගන්න බෑ. මේක ඕනම පිරිසද්දියා බැලුවහම පේන දෙයක්. කෙලවරක් යනකම් පවත්වාගෙන යනවා කියන එක ඉතින් මොන කතාවද නේද? මේ වීරය ආරම්භ කරන්න කියන්නේ ඒකයි. මේ වීර බුදුහාඳුරෝ මේ අරුණෝති සූත්‍රයේ දේශනා කරලා තියෙන ආරම්භත කියන ආරම්භ කරන් ආරම්භ කරන්න නික්කමත නික්මෙන් ඒ කියන්නේ පවත්වාගෙන යන්න නුඤ්‍යත යුද්ධ කරන්න කියන බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනේ කරන්ද ඒක යුද්ධයක් මොන වගේ යුද්ධයක්ද කරන්න කියලා තියෙන්නේ දුනාත මච්චුනෝ සේනම් මාර සේනාව පොඩි කරලා දාන නලාගාරං කුංජරෝ කුංජරෝ කියන්නේ ඇතෙකොට නලාගාර කියලා කියන්නේ ආගාර කියන්නේ ගේකට නල කියලා කියන්නේ උණ බටවල උණ බටවලින් හදපු ගයක් බල සම්පන්න ඇටෙක් ඇවිල්ලා පොඩි කරලා දානවා වගේ මේ මාර සේනාව පොඩි කරලා දාන කියලා බුදුහාමුදුරු කියන බලවත් වීර දින පුද්ගලයාට අන්නේ ආකාරයට පහසෙන් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු කියන්නේ මේ නැත්තම් ඕවගේ උදාහරණයක් දෙන්නේ නැහැ මං කියනවානේ ඇටෙක් මේ මහා ගහක් පෙරලනවා වගේ පෙරලන්න කියලා මේ ආරම්භ කරපු වීරයේ බලයක් තියෙනවා වීර කියන එක බලයක් වීර කියන එක ඉන්ද්‍රියක් ඉස්සල්ලාම සතර සම්ප්‍රදානේ නූපන් අකුසල් නැවත නොකරන්න කරන වීරය උපන්න කුසල් කවදාකවත් කරපු කුසල් කවදාකවත් ආයි ඉස්සරහට නොකරන්න කරන වීරය කරපු කුසල් නැවත නැවත කරන්න කරන වීරය නොකරපු කුසල් තමන් නොකරපු මහා කුසල් ඉදිරියට කරන්න ධර්ම වීරය ඒ කියන්නේ සතර සම්ප්‍රදානක ඊට පස්සේ ඒක කරගෙන යනකොට ඒක ඉන්ද්‍රියක් තරම් වැඩෙනවා පසු කලක ඒක බලයක් තරම් වැඩෙනවා ඊට පස්සේ බොජ්ජංගයක් තරම් වැඩේ. ඊට පස්සේ මාර්ගංගයක් තරම් වැඩේ. තම සම්මා වායාම කියන්නේ වීර්ය සම්බොජ්ජංගේ සම්මා වායාම කියලා කියන්නේ. මේක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පුරාවටම පැතිරලා තියෙන බුදුරජාන් වහන්සේ අතිශයින් වැදගත්ම කියලා සඳහන් කරපු චේතෝ කියලා කියන මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍රේ වීර්ය කියන එක වෙනමතන් දෙකක් දීලා. ඒ කියන්නේ අංග 15කින් යුක්ත වෙනකොට එකාංගයකට වීරය තියෙනවා. සතර ඍද්ධිපාදවලත් වීර ඍද්ධිපාදය කියලා එකක් තියෙද්දි තව හැම කාර්යයකම හැම දිගටම ඉදෙන්න තියෙන වීරය හැම වෙලේම තිබිය යුතුයි කියලා පසලස්සිනේ අංග හැටියට වීරය ආයත තුල් කරලා තමයි කියන්නේ නිවන් දකින්නවා. වීරය කියන එක සුළු කොට තකන් හොඳ නැහැ. මේක තමයි විරිය ආරම්භ කතා කියලා කියන්නේ. ඊට පස්සේ කියලා කියන්නේ සීල කතා. සීල කතා කියන්නේ තමන් සීල සම්පන්න වෙන්න ඕන. අනුන්ව සීල සම්පදාය පිටවන්න ඕනේ. ඉතින් කියලා දෙන්න ඕනේ කොහොමද සීල් කැඩෙන්නේ කොහොමද සීල් සම්පූර්ණ කරගන්නේ මොනවද මේ සීලේ තියෙන ආනිසංස ඒව කියනවා. සමාධි සම්පන්න වීම. තමන් සමාධි සම්පන්න වෙලා අනුන්ටත් සමාධි
ගුණ වර්ණනා කරලා සමාධිය උපදවන හැටි කියලා දෙනවා. ප්‍රඥා සම්පන්න වෙයි. තමන් ප්‍රඥා සම්පන්න වෙලා අනුන්ට ප්‍රඥාව ලබා ගන්න කියලා දෙනවා. විමුක්ති සම්පන්න වෙයි. තමන් විමුක්තියට පත් වෙලා අනුන්ට විමුක්තියට පත් වෙන කියලා දෙනවා. විමුක්ති ඥාන දර්ශන සම්පන්න වෙයි. ඒ කියන්නේ පත්‍යක්ෂා ඥාන ලබාගෙන අනුන්ට ඒක ලබා ගන්න කියලා දෙනවා. ඉන්න මේවට කියන දස කතා වස්තුන් කියලා. මේ දස කතා වස්තුන් තමයි අපි විතරම කතා කරේ. සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දස කතා වස්තුන් පිළිබඳ අහලා මේ ජාතභූමික භික්ෂුන්ගෙන් අහනවා කවුද ජාතභූමියේ මෙන්න මේ වගේ භික්ෂුවක් ඉන්නේ කියලා. සමනුත් මේ දස කතා වස්තු ලාභී වෙලා අනුන්ටත් දස කතා වස්තු ඇති කරගන්න උගන්වන භික්ෂුව කවුද? උනන්දු කරන භික්ෂුව කවුද කියලා. එතන බුදුරජාණන් වහන්සේ නිකම්ම කියන්නේ නැහැ. සමන්ට තියනවා කියලා. මොන භික්ෂුවද මෙහෙම ක්‍රියා කරන්නේ? ඕ වාදකෝ විඤ්ඤාපකෝ සම්දස්සකෝ සමාදපකෝ සමුච්ඡේදකෝ සම්පහංසකෝ සබ්‍රමචාරී කියලා. විශේෂ වර්ග ගොඩක් තියෙනවා. මොනවද මේ කියන්නේ? ඕ වාදකෝ. මේ අවවාද කරන සුළු මොන භික්ෂුවද? විඤ්ඤාපකෝ. අනුන්ට මේ කතා වස්තුන් දන්වන භික්ෂුව කවුද? සම්දස්සකෝ. මේ දස කතා වස්තුන් පිළිබඳ කරුණු පෙන්වන භික්ෂුව කවුද? සමාදපකෝ. මේ දස කතා වස්තුන් අනුල්ලව සමාදන් කරන භික්ෂුව කවුද? සමුත්තේජකෝ කියලා කියන්නේ ඔවුන්ව උනන්දු කරවන, ඒ දස කතා වස්තුන් වල සමාදන් කරවන්නත් ඕනේ, උනන්දු කරවන්නත්, වඩ වඩා තියුණු කරවන්නත්, සම්පහංසකෝ වඩ වඩා තියුණු කරවන්නත්. අන්න එහෙම කරන භික්ෂුව කවුද කියලා තමයි අහන්නේ. ඒකයි මම කියන්නේ විතරම මේ පාලියත් බලන්න. පාලීදීන වචන තේරුම් ගන්න ගියාම ලොකු තේරුමක් ඒකට. එතකොට තමයි මේ භික්ෂුන් 500 එක පැහැර කියන්නේ මන්තානිපුත්තු පුන්න ස්ථිරයන් වහන්සේ. අන්නේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ බෞතුන් වහන්සේ සමීපේ වැඩ ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේට හිතනවා මේ නුවණ තියෙන සබ්‍රමචාරීන් බෞතුන් වහන්සේ ඉදිරියේදී යම්කිසි භික්ෂුවකගේ ಗುಣ කියනවාද? ඒ ಗುಣ කතාව බෞතුන් වහන්සේ අනුමෝදන් වෙනවාද? අනුමත කරනවා. ඒ මන්තානිපුත්ත පුන්න භික්ෂුවට මහා ලාභයක්, මහා ලැබීමක්. මොකද මෙන්න මේ මහා ලැබීම කියන එක මෙන්න මේ ආකාරයි. මොකද සමහර කෙනෙක් ಗುಣ කියනවා කියලා අගුණයක් වල කියන්නේ. සමහර උපාසකයෙක් කියනවලු අපේ හාමුදුරුවෝ හරි හොඳයි, අපිට ගිහාම බොහෝ දේවල් කණ්ඩ බොණ්ඩ දෙනවා. ඒ ಗುಣ කියනවා කියලා අගුණයක් වල කියන්නේ. අනිත් එක කියනවලු සමහර කෙනෙක් අගුණ කියනවා කියලා ගුණයක්ම කියනවලු. සමහර කෙනෙක් කියනවලු අර භික්ෂුව නම් අබල දුබලෙක් වගේ බොහොම මේ ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ වගේ. තමන්ගේ වැඩක් කොහෙ කරගෙන ඉන්නවා මිසක් මෙයා පීයාට ගණන් ගන්නෙත් නැහැ, එම සතුරු සාමි කිය දෙන්නෙත් නැහැ කියලා කියනවා. කියන ගුණය අගුණයක් හිටින්ද කියලා. එහෙම නෙමෙයිලු මේ සුලබ්ධ ලාභය කියන්නේ මනා ලාභය කියන එකේ වගේ නෙමෙයිලු. ඒකෙන්න අංග පහක් තියෙනවා. මොකද්ද? නොනැත්තෝ ගුණ කියනවා කියන එක පළවෙනි ලාභය. විඤ්ඤූහි වන්න භාසනං ඒකෝ ලාභ. එහෙනම් නොනැත්තන් විසින් ගුණ වර්ණනා කිරීම එක ලාභයක්. සබ්‍රමචාරී මේ සිල්වත් භික්ෂූන් කියන එක, ඒ කියන්නේ බ්‍රහ්මචාරී පුද්ගලෝ ගුණ වර්ණන එක දෙවෙනි කාර්යය. සත්තු සම්මුඛායකෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන එක තුන්වෙනි කාර්යය. අනුමස්ස අනුමස්ස ඒකෝ දස කතා වස්තුන්ට තිවිසෙමින්ම දස කතා වස්තුන් හා සම්බන්ධ කරවමින් ගුණ කියන එක තවත් කාර්යය. නිකං ගුණ කියනවා නෙමෙයි. දස කතා වස්තුන් අනුව කියන්නේ සත්තරා අභනුමෝදන එකෝ සාසුන් වහන්සේ අනුමත කරන එකත් එකක්. මේ අංග පහෙන් යුක්ත වූ ගුණ වර්ණනා කිරීම මහා ලාභයක්. ඒ කියන්නේ නුවණැත්තන් විසින් කිරීම, සිල්වතුන් විසින් කිරීම, සාසුන් වහන්සේ ඉදිරියේ කිරීම, දස කතා වස්තුන් සම්බන්ධයෙන් ගුණ කිරීම, සාසුන් වහන්සේ අනුමත කිරීම කියන අංග පහෙන් යුක්ත ගුණ කිරීම කියන එක මහා ලාභයක්. මේ මන්තානිපුත්ත පුන්නහමුදුරට මහා ලාභයක් වෙන සාරිපුත්තන් වහන්සේ හිතනවා. භාගතුන් වහන්සේ කැමති තාක්කල් රජගහනුවර වාසය කරලා සවැත් නුවර පදිංචි. ඒ කැමති තාක් කියලා කියන එක එහෙමයි. ඒ චාරිකා කිරීම ඒක අංගවලින් එක එක ආකාරයෙන් කරලා තියෙන විදිය බෙදලා තියෙනවා. කැමති තාක් ඉන්නවා කියලා කියන්නේ තිසරණේ පිහිටන කෙනෙක් ඉන්නවා නම් තිසරණේ පිහිටවනවා, පන්සිල්වල පිහිටන කෙනෙක් ඉන්නවා නම් පන්සිල්වල පිහිටවනවා, අටසිල්වල දසසිල්වල පැවිදි වෙන කෙනෙක් ඉන්නවා නම් සාමණේර සිල්වල උපසම්පදාසේ දූතාංග වගේ දේවල්
ඒ එහෙම තේනවනම් බුදුහාමුදුරුව ඒව සඳහා වැඩේ ඉන්නවා. එහෙම නැත්නම් සෝවාන් තත්ත්වයට පත් කරන්න සකදාගාමි අනාගාමි අරහත් තත්ත්වයට පත් කරන්න සෙනඟ ඉන්නවනම් ජනතාවේ ඉන්නවනම් බුදුරජාන් වහන්සේ ඒ තාක්කල් වැඩේ ඉන්නවා. කැමති තාක්කල් වැඩේ ඉන්නවා කියන්නේ ඒකයි බුදුරජාන් වහන්සේට කැමති තාක් නෙවෙයි. විනයයේ ජනයන් ඉන්නවද? ඉක්ම විය යුතු ජනයා තවදුරටත් ඉන්නවද? ඒ තාක්කල් බුදුහාමුදුරුව වැඩේ. අනික්කාගේ ඉන්ද්‍රියන් මෝරල් නැද්ද? බුදුරජාන් වහන්සේ සාධිකාවේ වැඩි. මේ චාරිකාවේ වැඩිම තුරිත චාරිකා අතුරිත චාරිකා කියලා චාරිකා දෙකක් තියෙනවා. තුරිත චාරිකා කියලා කියන්නේ හික්ම විරිත පුද්ගලයන් අරමුණු කරලා චාරිකා වඩන. හරියට මහා කාශ්‍යප හාමුදුරුවෝ හික්ම වණ්ඩ වැඩියා වගේ, මහා කප්පින රජුගේ හික්ම වණ්ඩ වැඩියා වගේ, කුක්කුසති ගුල පුත්‍රයා හික්ම වණ්ඩ වැඩියා වගේ වගේ. එහෙම නැත්නම් මේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය වගේ මේ මණ්ඩල තුනක් තියෙනවා. මණ්ඩල තුනක් තියෙනවා මේ බුදුරජාන් වහන්සේගේ චාරිකා කරන මාර්ග වලින්. මණ්ඩල තුනක් තියෙනවා කියලා කියනවා. අන්තිම මණ්ඩලය, මහා මණ්ඩලය, මජ්ජිම මණ්ඩලය, අන්තිම මණ්ඩලය කියලා මණ්ඩල තුනක් තියෙනවා. මේ මහා මණ්ඩලය කියන එක යදුන් 900ක්, මධ්‍ය මණ්ඩලය යදුන් 600ක්, අන්තිම මණ්ඩලය යදුන් 300ක්. මහා මණ්ඩලයේ බුදුජන් වහන්සේ චාරිකාවේ හැසිරෙනවා නම් වස් කාලයේ මාස 3යි වැඩේ. ඒ වස් ඉවරෙච්ච ගම පටන් ගන්නවා නව මාසයක් මහා මණ්ඩලයේ යුදු 900 ගමන් කරනවා. එතකොට ඒ මණ්ඩල තුනේම සත්කාර සම්මාන දෙවියන්ගේ මිනිස්සුන්ගේ ඒ එකම මණ්ඩලෙ ගලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු ගලනවා කියලා කියන්නේ බුදුජන් වහන්සේ අනු දෙවියෝ ගලනවා කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ මාස 7ක් ඉඳලා වස් කාලයේ ඉඳලා අර අපේ ආනාපාන සති සූත්‍රය වගේ බුදුරජාන් වහන්සේ අතිරේක මාසයක් බලන් ඉන්නවා. ඒ භික්ෂුන් මාර්ගවල ලැබෙනවා කුමුදු පිපෙන ඉල් මාස දක්වා බලන් ඉන්නවා. එතකොට චාරිකා විශේෂයන්නේ මධ්‍ය මණ්ඩලය යුදු 600යි තියෙන්නේ මාස 8ක් චාරිකාව. එතකොට ඉතුරු මණ්ඩල දෙකේ සත්කාර සම්මාන මේ මධ්‍ය මණ්ඩලයට ගලනවා කියලා කියන්නේ දෙවියෝ මිනිස්සු ගලනවා මධ්‍ය මණ්ඩලයට. බුදුරජාන් වහන්සේ මාස 5ක් 6ක් 7ක් ඒ වසපු තැන ඉන්න කැමති නම් ඉඳලා අන්තිම මණ්ඩලයේ යොදුන් 300 චාරිකායි. එහෙමයි තියෙන්නේ. මෙන්න මේවට කියනවා අතුරිත චාරිකා. ඒ කියන්නේ විශේෂයක් නැතුව, ඒ පුද්ගල විශේෂයක් නැතුව සැරිසරන විදිහ. ඒ බුදුරජාන් වහන්සේ චාරිකාවේ සැරිසරන කාරණා කියලා තියෙනවා ඉතින් ගොඩක්. සැරිසරණය සඳහා පන්සිල් වල පිළිවෙල සඳහා අෂ්ට සමාපත්තිය වල පිළිවීම සඳහා සතර මාර්ගඵල වල පිළිවීම සඳහා වශයෙන් ඒක ආකාරයෙන් බුදුරජාන් වහන්සේ චාරිකා සැරිසරනවා කියලා කියනවා. මන්තානිපුත්ත පුන්නහාමුදුරුව කාලයක් ඉඳලා බුදුරජාන් වහන්සේ රජගහ නුවරට වැඩියට පස්සේ ඒ නේවාසික භික්ෂුවට විතරක්, ඒ සේනාසනය බලාගන්න භික්ෂුවට විතරක් දන්වලා අප්‍රසිද්ධියේම වඩිනවා සවත් නුවරට. රජගහනුවර යම් තාක්කාලින් ඉඳලා සවත් නුවරට බුදුන් වහන්සේ වැඩිහම මන්තානිපුත්ත පුන්නතරු සවත් නුවරට වඩිනවා. මොකද සවත් නුවරට ළඟයි කපිලවත් පුරේ ඉඳලා. අනිත් එක බොහෝ පිරිසක් එක්ක යනවට වඩා තනියෙන් යම් බොහොම පහසුයි කියලා කියනවා. මොකද ගමනක් යනකොට එක්කෙනෙක් ඉන්න මුගෙනකොට එක්කෙනෙක් යමු කියනවා. කට්ටිය වැඩි වුණා. ඒවා මේ ලියලා තියෙනවා. අපි නම් ඉතින් වඩන ගන්න ගිහිල්ලාමයි නේද? කලින් ත්‍රිපිටකයේ කියවන දැනගන්න තියෙනවා. බොහෝ දිනයක් යනකොට බොහොම පහසුවෙන් යන්න පුළුවන් නිසා මේ මන්තානිපුත්ත පුන්නහාමුදුරුව තනියෙන් වඩිනවා. සුද්ධෝදන මහරජුවන්ට දන්වල මේ ගිතෙල් වෙඬරු උකපුරු ඒ වගේ මදුර අරගෙන ගමන් වියදම් අරගෙන කියන්නේ මගදී පාවිච්චි කරන දේවල් අරගෙන වඩිනවා නෙමෙයි තනියම අප්‍රසිද්ධිය වඩිනවා කියලා තියෙනවා. අල්පේච්ඡතාවයෙන් මන්තානිපුත්ත හාමුදුරුව දැන් සවැත් නුවර වැඩලා බුදුරජාණන් වහන්සේ යම් ආරාමයක වාසය කරනවද ඒ විහෙර කිලිම ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා එදා ඉතා අලුයම මන්තානිපුත්ත පුන්නතරුන් වඩිනවා කියලා. ඇයි මේ මන්තානිපුත්ත පුන්නතරුන් මුලදී සරුත් හාමුදුරු හම්බෙන්න ගියේ නැත්තේ? ඒ උන්වහන්සේගේ කුටි හිටියේ නැත්තේ? මුගලන් හාමුදුරුව ගාවට ගියේ නැත්තේ ඇයි? ඒ මහා කාශ්‍යප හාමුදුරුව ගාවට ගියේ නැත්තේ ඇයි කියලා කියනවා. උන්වහන්සේ අර සංග්‍රාම දිනු යෝධයෙක් වගේ ශාසනය. සංග්‍රාම දිනු යෝධයෙකුට
मैंने कहने का अवश्य नहा लो रजवर भैदी महाराज भैदी न संग्राम दिन सटन दिन योदे गमन करना पुलवा रजत इता हित देवे कवश्य नह आनंद हमदुरंग राहुल हमदुरंग उपकार कवश्य नह साक्ष्य मम आनंद हमदुर कथा कर लागूटे हकने धार्मिक कथा कियल शत्रु समाधान कर उत्साह बागत से मंता पुनः दवाल वासे अंदवाने गमन इतना भिक्षु आहंद लभनवा मे बागत से पुण्य पुण्य नमी आमंत्रण करमी धर्म देश नाकर सारिपुत्तमे इंद पावचने गमन करना अंदवने दिशा बहुत लंगात्म बहुत दूरात्म हंधुपाल बहन को लंगी लंगी गमन कर गमन करने के बाद दुरी दुरी गमन करो यान दिहा गमन कर मंत्र अंदवे गमन कर लरा रुकमूल समापत्ति समाधि सर्वोत्म इतरा वृक्षकूल समापत्ति समाधि आसन पे हवस भावना नगिटला सारिपुत्र से मंत्रिपुत्र पुनः नगर वेला हम सतुत कथा करवाड़ेला मेन मे प्रश्न अवत्नी मित्री कार्य आमंत्रण बागत मे ब्रह्मचारी वासी दस जाति शिवरा तोड़ कटे बागत मंत्र पुनः उत्तर दिन मित्र शील विशुद्ध सदहां शील विशुद्ध शील संपूर्ण किरीम शील विशेष किरीम सदा बागत हेना चित्त विशुद्ध शील शुद्ध करना सप्त विशुद्ध शील विशुद्ध शील समाधान वेला विशेष पिरिसुदु करनो आर्यकांत आकार आर्यकांत अखंड अछिद्र असबल खम्मास भुजिस विन्युपसत्त अपरामत्त समाधि सम्मत्तनिक कियन अंग अटें युक्त मेन मे अंग अटें युक्त शील आर्यकांत शील मेन मे आकार इतम पिरीशुद तत्व पत्र विशुद्ध विशुद्धि शील विशुद्धि विशेष शील मेन मे शील विशुद्ध सदहा समारोह मेन मे विशेष शील अपे बुद्ध धर्म इहम दें बुद्ध धर्म से उपदीन सत्यो शील निमेंगे विशेष संधान से ईट वा उसस मार्ग फल सत्यो गिनियाम संधान पहल समारोह शीलेंको मेहमाय शील विशुद्धि चित्त विशुद्धि दक्वा ममन दी शील शुद्धि बलपा चित्त विशुद्धि दक्वा चित्त शुद्धि लबाग चित्त शुद्धि मुखद ध्यान मट दिटी विशुद्धि
නාම රූප වෙන් වෙලා තේන ප්‍රමාණය. ඒ නාම රූප වෙන් වෙලා තේන ඥානෙ ලැබෙන තැන තමයි දිට්ඨි විසුද්ධි කියන්නේ. සංඛා විතරණ විසුද්ධි කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය අපි වචනින් ඉගෙන ගන්නවා වගේ නෙමෙයි, තමන්ගේ ඥානෙම අවබෝධ කර ගන්නවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ විදර්ශනා අප්‍රක්ලේශ කියලා 10ක් ඇති වුණාම ඒ 10න් එකක් හෝ වැඩි ගන්නක් හෝ ඇති වුණාම එතන මාර්ගයක් ඵලයක් නිවනක් කියලා හිතන්නේ නැතුව රවටන්නේ නැතුව ඉස්සරහට යන්න තියෙන ඥානෙට තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන්නේ. ඒ කියන්නේ එතන විදර්ශනා උපක්ලේශ 10ක් ඇති වෙනවා. මොනවද? ඕභාස, පීති, පස්සද්දි යනාදී වශයෙන් විශාල ආලෝක පහළ වෙන්න පුළුවන්. දවුගණන් පේන්න පුළුවන්. රටවල් ගණන් ඈත පේන්න පුළුවන්. එතකොට ඉතන මට විශේෂ ඥානයක් ලැබිලා නැත්තම් මම නිවන් දැකලා මම සෝවාන් වෙලා මම රහත් වෙලා කියලා හිතන්න පුළුවන්. අන්න එතන රහත් වීම නෙමෙයි සෝවාන් වීම නෙමෙයි කියලා දැනගෙන එතනට ඇලෙන්නේ නැතුව ඉන්න එක තමයි මග්ගා මග්ග ඥාන දසම සිද්ධි කියන්නේ. ප්‍රීති කියලා කියන්නේ බලවත් වූ ප්‍රීතියක් හට ගන්න පුළුවන්. වලාකුළු වල පාවනවා වගේ දැනෙන, අහස පාවනවා වගේ දැනෙන පස්සද්ධියක් සහල්ලු බවක් ඇති වෙන පුළුවන්. බලවත් ශ්‍රද්ධාවක් විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. දැඩි වීරයක් ඇති වෙන්න පුළුවන්. මනාව සිහියක් බලවත් සිහියක් ඇති වෙන්න පුළුවන්. විශේෂ ඥාන පහළ වෙන්න පුළුවන්. සමහරු භාවනා කරන්න ගිහිල්ලා වෙන වෙන ඥාන ලැබිලා එතනින් නවති. ලෞකික ඥාන. සමහරුන්ට ලෙඩ හොඳ කරන්න පුළුවන් වෙනවලු, සමහරුන්ට වෙන වෙන දේවල් බලන්න පුළුවන් වෙනවලු. එහෙමම වෙනවා. එතනින් ඇති කියලා හිතනවා. දැන් නිවන් දැක්ක කියලා හිතනවා. ඊට පස්සේ නිවන් දකින්න යනවා මේ. එහෙම නැත්නම් තමන්ගේ මේ භාවනාව පිළිබඳ සියුම් ආසාවක් ලැබෙන්න පුළුවන්. උපේක්ඛාව තියෙනවා. උපේක්ඛාව ලැබෙන්න පුළුවන්. බලවත් සමාධිය තියෙන්න පුළුවන්. සියුම් තණ්හාවක් ඇති වෙන ප්‍රායකට කියන්නේ නිකාන්තිය. මෙන්න මේ 10 කියන විදර්ශනා උපක්ලේශ. උපක්ලේශ කියලා කියන්නේ කෙලස් වගේ පේන්නේ නැහැ ඒ කෙලස්. බොහොම හොඳ දේවල් හැටි තමයි තමන්ට ලැබෙන්නේ. ඒක නිවන නෙමෙයි, ඒක කෙලවර නෙමෙයි කියලා දැනගන්න ඥානෙට කියන මග්ගා මග්ග ඥාන දර්ශනයේ විසුද්ධිය. ඊට පස්සේ තමයි ලැබෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ විදර්ශනා ඥාන පහළ වෙන්නේ එහෙමයි. සම්මස්න ඥානෙ කියලා කියන්නේ විදර්ශනා ඥානෙන් තමන්ට පහළ වෙන පටන් ගන්න. උද්‍යබ්බේ ඥානෙ කියලා කියන්නේ ඇතිවීම නැතිවීම. උද්‍ය කියලා කියන්නේ ඇතිවීම, වය කියලා කියන්නේ නැතිවීම. ඒ උද්‍යබ්බේ ඥානය තියෙන්න පුළුවන්. ඊට පස්සේ භංගානුපස්සනා ඥානෙ නැති වෙනවම පේන්න පුළුවන්. භවිතපත්ථාන ඥානෙ විශේෂයෙන් නැති වෙනවා පේනවා පටන් අරගෙන මේ හැමදේම විඳිනවා කියලා දැනගෙන බයක් ඇති වෙන්න පුළුවන්. බය හිතන තරම් විනාශ වෙනවා පේන්න පටන් ගන්නවා. ආදීනවානුපස්සනා ඥානෙ මේ කෙලෙස්වල නරකපත්ත පේන ඥානයක් තියෙනවා. නිබ්බිදාන ඒ කෙලෙස් සංස්කාර පිළිබඳ කලකිරෙන ඥානයක් පහළ වෙනවා. මේ ආකාරයේ විදර්ශන ඥාන 10ක් තියෙනවා. මුංචිතු කම්මත ඥානෙ මිදෙන්ද කළ යුතු දේ මොකද්ද කියලා තේරෙන ඥානයක්. පටිසංඛානු කියලා ඒක යදවන ඒ ක්‍රියාත්මක කරන ඥානයක් තියෙනවා. සංඛාරූපේක්ඛා කියලා සියලු සංස්කාරයන් කෙරෙහි මදහත්වනක ස්වභාව ඥානයක් තියෙනවා. ප්‍රතිපදා ඥාන දර්ශන කියලා ප්‍රතිපදාව අනුව විදර්ශනා ඥාන පළව. ඊට පස්සේ අනුලෝම ඥානය කියලා සෝවාන් හෝ අසුදාගාමි හෝ අනාගාමි මාර්ගය අනුව අනුවම පවතින ඥානයක් අනුලෝම ඥානය කියන එක. මෙන්න මේ ආකාරයේ විදර්ශනා ඥාන 10ක් පහළ වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය කියලා විසුද්ධියක් ඇති වෙනත් එක්කම තමයි මාර්ගයකට ඵලයකට එන්නේ. මේ සරුත්හාමුදුරුව මෙන්න මේ විසුද්ධිය ගැන අහන්නේ. ආනෝ සීල විසුද්ධිය පිණිස ඔබ සාස් භාගතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනවාද? නැහැ කියලා කියනවා. නැහැවත් නැහැ. එහෙමනම් චිත්ත විසුද්ධිය පිණිස ඔබ භාගතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචාරි වාසය කරනවාද කියලා. ඒසේ නොවේවත් නිකන. එහෙමනම් ditth visuddhiye pinisa භාගතුන් වහන්සේ කෙරෙහි වාසය කරනවාද කියලා. මේ හතම අහන. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditth visuddhi, සංඛා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන හතම අහන. එතකොට මේ හතම මන්තානිපුත්ත කුණතරුන් උත්තර දෙනවා අවත්නි එහෙම නෙමෙයි කියලා. එතකොට සරුත්සාඳුරහන මම දැන් මේ ප්‍රශ්න හතක් ඇහුවා ඒ හතටම නෙමෙයි කියලා කියනවා. ඉතින් කුමක් හද ඔබ භාගතුන් වහන්සේ කරේ බ්‍රහ්මචාරී වාසය කරා. ඒක කියනවා අවත්නි මම අනුපාදා පරිනිර්වාණය සඳහා භාගතුන් වහන්සේ කෙරෙහි
ब्रह्मचारी वासे कर मुकदमे अनुपादा के लिए उपादान नैति उपादान नैतु तेरीवान टाइम साधा मम प्रभागतुन नान से के रही ब्रह्मचारी वासे करना इतपर सरुत्था उद्रहानो अवतनी सील विशुद्धि अनुपादा परिणवाने दे तुर्की ना एक ही मिनी में है ये ना चित्त विशुद्धि अनुपादा परिणवाने दिगर एक अत्यह मने में वाकी हाथम हानो दीप्ति विशुद्धि कांका वितरण विशुद्धि मग्गा मग्ग ज्ञान दर्शन विशुद्धि परिपदा ज्ञान दर्शन विशुद्धि ज्ञान दर्शन विशुद्धि के हाथम हानो ये एक ही नेक अनुपादा परिणवाने दिगर इट पास से ये हाथटम नह के लिए वह हानो इतिन මේ ධර්මයන් හැර අනුපාදා පරිණවාණයත් ලැබෙනවා දුර්ගෙන එහෙම ලැබෙන්නේ නැහැ වෙන මේ හතෙන් එකක්වත් නෙමෙයි අනුපාදා පරිණවාණය කියලා කියන්නේ හැබැයි මේ හත නැතුව අනුපාදා පරිණවාණයකුත් නැහැ ප්‍රසලොත් සාඳුරු අහනවා මිත්‍රි අවත්නි දැන් සීල විසුද්ධිය අනුපාදා පරිණවාණය කියලා එවම නැහැ කියලා කියනවා ඒ වගේ විසුද්ධි හතම වෙන වෙනම හවම නැහැ කියලා කියනවා ඒ හත ඇරෙන්න අනුපාදා පරිණවාණය තියෙනවා කියලා එවම ඒකත් නැහැ කියලා කොහොමද මේක තේරුම් තේරුංගා? එතකොට කියනවා හැවත්නි බාගතුන් වහන්සේ සීල විසුද්ධිය අනුපාදා පරිණවාණය කියලා කිව්වොත් එම උපාදාන සහිත තැනක්ම උපාදාන නැති තිරිනුවන් පෑම කියලා බාගතුන් වහන්සේ දේශනා කරනවා වෙනවා. මොකද සීල් තිබුණාට කෙනෙක්ට කෙලස් තියෙනවා. බාගතුන් වහන්සේ චිත්ත විසුද්ධිය අනුපාදා පරිණවාණය කියලා දේශනා කරා නම් කෙලස් සහිත තැනක්ම උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිණවාණය කියලා බාගතුන් වහන්සේ දේශනා කරා. මොකද ඥාන තිබුණාට කෙලස් තියෙනවා පුද්ගලයන්. ditthi visuddhi anupada parinvane idi කියලා දේශනා කරාන එහෙනම් බාගතුන් වහන්සේ උපාදාන සහිත වූවක්ම තමයි මේ උපාදාන නැහැ කියලා කියන්නේ. උපාදාන නැති පරිණවාණය කියලා කියන්නේ මොකද? ditthi visuddhi කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. ඒ කියන්නේ භාවනා කරලා විදර්ශනා වඩලා මේ නාමය මේ රූපය මේ චිත්තය මේ කයිසිකය මේ පතවි මේ ආපෝ තේජ වායෝ කියලා දැනගත්ත පුද්ගලයා නිවන් දැක කියලා කියනවා. ඉතින් එහෙම දන්න පුද්ගලයාට කෙලස් තියෙනවා. තාම කෙලස් නැති වෙලා නැහැ. බුදුරජාන් වහන්සේ කාංකා විතරණ විසුද්ධිය අනුපාදා පරිණවාණය කියලා දේශනා කරා නම් ඒත් කෙලස් සහිත වූවක් වත් නැහැ. අනුපාදා පරිණවාණය කියලා දේශනා කරනවා. මොකද කෙනෙක්ට පටිච්චසමුප්පාදයේ සහ ඇත්තටිසටින් තේරුණා කියලා ඔහුගේ කෙලස් නැතිලා නැහැ. තේරිලා විතරයි තියෙන්නේ. මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය අනුපාදා පරිණවාණය කියලා දේශනා කරා නම් කෙනෙක්ට බල තියෙන්න පුළුවන්, ආසින් යන්න පුළුවන්, දුර පේනවා වෙන්න පුළුවන්, අනුංගිසි පේනවා වෙන්න පුළුවන්. ඒ වුණාට අපට කෙලස් තියෙනවා. එහෙනම් කෙලස් සහිත වූවක්ම කෙලස් නැති නිර්වාණය කියලා දේශනා කරා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණවාණය කියලා කිව්වනේ. එහෙනම් මේ විදර්ශනා ඥාන තියෙන පුද්ගලයා නිවන් දැක්කට සමා කියන්නේ. එහෙනම් ඒ කෙලස් තියෙන දෙයක්ම තමයි කෙලස් නැති නිර්වාණය කියලා කියන්නේ. ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණවාණය කියලා කිව්වොත් ඥානිය ලැබෙන්න කලින් මේ නිවන් දැක්ක කියලා නෙකේ. ඉතින් ඒ හිඳ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ අනුපාදා පරිණවාණය නෙමෙයි. හැවත්නි ඔබට උපමාවක් කරන්න. මොකද මේ සමහර නුවණ තියෙන පුරුෂයෝ උපමාවෙන් අර්ථය දැනගන්නවා. මේ කියලා තින් මෙහෙම සමහර නුවණ තියෙන පුරුෂයෝ උපමා වලින් තේරුම් ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ හැමෝටම තේරෙන්නේ නැහැ කියන්නේ. මෙන්න මේකයි උපමාව. හැවත් නුවර වසල පසේ නදී කොසල රජුරවණ්ඩ සාකේත නුවර හදිසි කටයුත්තක් කෙරේ. ඒ ඔහු සවත් නුවර සිට සාකේත නුවර දක්වා විනීත සික්මුණු විනීත රතයන් විනීත අශ්වයන් යදු රතයන් හතක් පිළියෙල කරනවා. ඒ කියන්නේ රජුරු සාමාන්‍ය පාවිච්චි කරන්නේ දවල සයින්දරයන්. ඒ කියන්නේ අතිශයින් සුදු වර්ණයේ තියෙන මේ අජානීය කුලවල බොහොම උසස් කුලවල ඉපදිච්ච බොහොම හොඳින් සික්මුණු විනීත අශ්වයන්. ඉතින් ඒවට කියන විනීත රත. මේ සූත්‍ර රත විනීත කියලා කියන්නේ ඒ විනීත රත හතක් පිළියෙල කරනවා. මොකද ඉතා ඉක්මනින් යන්න ඕනේ නේද? මොකද ඉතා ඉක්මනින් ගියා කියලා අස්සෝ වෙහෙසටපත් කරන්නේත් නැහැ අධික ලෙස. ඒ හින්දා සවත් නුවර සිට සාකේත නුවර දක්වා රත හතක් පිළියෙල කරනවා. මග එක රතයක නැගලා සවත් නුවරින් පිටවෙලා ඒ රතයෙන් යනවා දෙවෙනි රතය දක්වා. ගිහිල්ලා ඒ අස්සෝ මුදා හරිනවා. එතනින් ඒ පළවෙනි රතයෙන් බහැලා දෙවෙනි රතයට නගින නැගලා දෙවෙනි රතයෙන් යනවා තුන්වෙනි රතය දක්වා. තුන්වෙනි රතය ළඟදී දෙවෙනි රතයෙන් බහැලා තුන්වෙනි රතයට නගිනවා. නැගලා තුන්වෙනි විනීත රතයෙන් යනවා හතරවෙනි විනීත රතය දක්වා. ඒ හතරේ විනීත රතය ගාව තුන්වෙනි රතයෙන් බහැලා හතරවෙනි විනීත රතයට නගිනවා. නැගලා හතරවෙනි විනීත රතයෙන් පස්වෙනි විනීත රතය ගාවට යනවා.
ගිහිල්ලා හතරෙන් බහැලා පස්සේ විනිත රටේට නගිනවා නගලා පස්සේ විනිත රටේන් හයවෙනි විනිත රටේ දක්වා ගමන් කරනවා ගමන් කරලා පස්සේ විනිත රටේන් බහැලා හයවෙනි විනිත රටේට නගිනවා නගලා හයවෙනි විනිත රටේන් හත්වෙනි විනිත රටේ දක්වා යනවා ගිහිල්ලා හයවෙනි එකකින් බහැලා හත්වෙනි විනිත රටේට නගිනවා නගලා හත්වෙනි විනිත රටේන් පාසයේ තුනවල දුරකටද වාසල් කරද පැමිණෙනවා එතකොට යම්කිසි පුරුෂයෙක් එතන ඉඳගෙන රජුරන් යහුවොත් රජතුමනි ඔබ මේ රටේන්ද පැමිණුනේ මෙතෙන්ට කියලා රජුරෝ යහපත් ආකාරයට සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා නම් මෙන්න මේ වෙච්ච සිද්ධිය මේ ආකාරයට ප්‍රකාශ කරනවා අන්තිමට මේ දොරකඩට ආවද මේ දොරකඩට ඇවිල්ලා ඒ රටේ ඉන්නේ මේ රාජතුමෝ ඇතුළට යන්නේ දොරකඩෙන් ඉතින් යන්නේ දොරකඩින් බැහැලම රජුරෝ සාකේතනුවරට යන්නේ එහෙනම් හත්වෙනි රටේම ප්‍රවේශ සාකේතනුවරට යන්නේ ඇතුළට මෙන්න මේ ආකාරයට රජුරු හරියට විස්තර කරනවා නම් මෙන්න මේ වගේ සීල විසුද්ධිය අවශ්‍ය වෙන්නේ චිත්ත විසුද්ධිය දක්වා යෑමට පමණයි ඒක තමයි සීලබ්බත පරාමාස කියන එක සංයෝජනයක් වෙන්නේ මොකද සීලෙන් නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් ඒක සීලගත සමාදානයෙන් නිවන් දකින්න පුළුවන් කියලා දැඩි දෘෂ්ටියක් මොකද සීලෙන් නිවන් දකින්න බෑ සීල විසුද්ධිය යම්තා ප්‍රෝජනයක් තියනවද මොනවා සඳහාද චිත්ත විසුද්ධිය සඳහා හිත සමාධිගත වීම සඳහා තමයි මේ සීලය අපිට ප්‍රයෝජනවත්. සීලය නැතුව කවදාවත් සිත සමාධිගත කරගන්න බෑ. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තමන් රකින්න ප්‍රාතිමෝක් සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආචාර ගෝචර සීලය, පත්ත සංනිත සීලය, ආජ පරිසුද්ධ සීලය වගේ සීලය සම්පූර්ණ වෙන්න ඕන චිත්ත විසුද්ධිය ලබන්න. චිත්ත විසුද්ධිය යම් ප්‍රෝජනයක් තියනවාද ඒ මොකක් සඳහාද කියනවනම් දිට්ඨි විසුද්ධිය සඳහා පමණයි. එතනින් එහාට ඒ ඥානය හොඳයි කියලා අල්ලගෙන හිටියොත් නිවන් දකින්නේ නැහැ. අර සීලබ්බත පරාමාස වගේම. ඥානය හොඳයි කියලා හිතුවත් එතනින් එහාට නිවන් දකින්නේ නැහැ. මේ යන්තම් ලැබෙන මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක කුමක් සඳහාද දිට්ඨි විසුද්ධිය කුමක් සඳහාද? පටිච්චසමුප්පාදේ තේරුම් ගැනීම සඳහා. සංකාවිතර විසුද්ධිය සඳහා. සංකාවිතර විසුද්ධිය කුමක් සඳහාද ප්‍රයෝජනයක් තියෙන්නේ මග්ගා මග්ග ඥාන රස විසුද්ධිය සඳහා කියන්නේ මගන මග දැනගන්නා නෝන ලබා ඉච්ඡාම සඳහා පමණයි මගන මග දැනගන්නා නෝන මොකටද ඕන වෙන්නේ එතනින් නවතින්නේ නැතුව හරි මග දැනගෙන විදර්ශනා ඥාන ලබා ගැනීම සඳහා පමණයි විදර්ශනා ඥාන ලැබෙන ප්‍රතිපදා ඥාන රස විසුද්ධිය ප්‍රතිපදා ඥාන රස විසුද්ධිය මොකටද ඥාන රස විසුද්ධිය මොකටද අනේ ඒ තමයි මාර්ගයට එන්නේ ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ විදර්ශනාවේ ඵලය මාර්ගය මාර්ගයේ ඵලය තමයි ඵලය විදර්ශනාවෙන් ලැබෙන දේ තමයි මාර්ගයෙන් ලැබෙනවා ඵලය මේ ආකාරයට මන්තානිපුත්තු පුණහාමුදුරු පැහැදිලි කරනවා මේ විසුද්ධි කුමක් සඳහාද ඉතින් මෙහෙන් බැලුවහම සීල විසුද්ධිය කියන්නේ නිවන නෙමෙයි සීල විසුද්ධියෙන් තොරව ලැබෙන නිවනකුත් නැහැ ඒ වගේ චිත්ත විසුද්ධිය කියන්නේ නිවන නෙමෙයි හැබැයි චිත්ත විසුද්ධියෙන් තොරව ලැබෙන නිවනක් තමයි මේ ආකාරයට විසුද්ධි හතම වෙන වෙනම ගත්තාම නිවන නෙමෙයි. හැබැයි මේ විසුද්ධි හතෙන් තොර ලබන නිවනක් නම් නැහැ. මෙන්න මේ ආකාරයට පැහැදිලි කරාම සාරිපුත්තයන් වහන්සේ අහනවා මේ පින්වත ඔබගේ නම මොකද්ද? සබ්‍රමචාරී නොබ කොහොමද දන්නේ? එතකොට මන්තානිපුත්ත පුණහාමුදුරුත් වෙනවා මගේ නම කුන්න. සබ්‍රමචාරීන් මට මන්තානිපුත්ත කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ මන්තානි බුමිණියගේ පුතා කියලා ආමන්ත්‍රණය කරනවා. එතකොට සාරිපුත්තන් වහන්සේ කියනවා අවඥ ආශ්චර්යයි අද්භූතයි මනාකොට සාස්ත්‍රු ශාසනය දන්නා ශ්‍රාවකෙක් යම්සේ කළ යුතුද අන්න ඒ ආකාරයෙන්ම මේ මන්තානිපුත්ත පුණ්‍යාශ්මතුන් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්න දසකතා වස්තුන්ට පිවිසෙමින් මේ දසකතා වස්තුන් හා සම්බන්ධ කරවමින්ම යම් කිසි කෙනෙක් මන්තානිපුත්ත පුණ්‍යාමුදුරු වගේ කෙනෙක් ලැබෙනවා නම් ආශ්‍රය කරන්න ඔවුන්ට මහා ලාභයක් හොඳම ලාභයක් ඒ සබ්‍රමචාරීන් මන්තානිපුත්ත පුණ්‍යාමුදුරුවන් පිරිසුදු රෙදි කඩක් හිතේ තියාගෙන හිස උඩින් පරිහරණය කරනවා නම් ඔළුවේ තියාගෙන පරිහරණය කරනවා නම් ඒත් ඔවුන්ට හොඳයි කෙනෙක් ඉතා ගරු ස්ථානයකට මන්තානිපුත්ත පුණ්‍යාමුදුරුවන් ගෙනහිල්ල හොඳ වර්ණනාවක් කරනවා සාරිපුත්තන් වහන්සේ ඒක සාරිපුත්තන් වහන්සේ කියනවා යම්බදු අපිට මේ මන්තානිපුත්ත පුණ්‍යස්තුරයන් දකින්න ලැබුණත් ආශ්‍රය කරන්න ලැබුණද ඒක අපිටත් ලාභයක් අපිටත් මහා ලාභ
मंत्रिपुत्र पुनहा सारीपुत्र स्त्री अंत अहन आयुष्मत मोन नमद आयुष्मत रम्म नी सब्रह्मचारी आयुष्मत कुहमद कथाकनी मगन उपति सारीपुत्र की सब्रह्मचारी आम रूप सारी बमी हाँ ब्राह्मण कुल मंत्रिपुत्र पुनहा बिहेवी बुधरज कमंटी गौरवकरण इनकोट तेरव विशुद्ध उपमावलोनीकद मेन मे बुधरज मनु सावकी मंत्रिपुत्र पुनहा महाराज गंगा महा व्यवकट तीन लुक उपमा महा समुद्र वगेट उदाहरण तीन गुड ये तीन उषस्म वर्णनावतम सासू नहंस वगे उषस्म उपमा आश्चर्य अद्भुत हरियटम सारीपुत्रहंसे दश कथा वस्तु आकार प्रश्न जमुर जमुर प्रश्न दश कथा वस्तु सारीपुत्रहंस दकी हम ఆశ్రయకరం లభనవడం ఒంట మహాలాభ్య ఏ సబ్రహ్మచారి హిస ఉడ హిసు వాస్యకి తేలా హిస ఉడ త్యాగన సారిపుత్తన్ వాంశే వాస్య కర ఒంట లాభం యంబదు అపిట సారిపుత్తన్ వాంశే దకిన లభునది ఏ అపిటత్ లాభ్య మనా లభీమ మన మే ఇరో దెన్నగే మే మహా తీనాశ్రవ మహాతన్ వాంశిలా దిదినాగే హమూయమ అత్తకతావి వర్ణనా కర్ణవా మే ఇకమ गलगुहावक हमबेच सिंह राजो दिन्नी अंदवनी हमबुन महाराथमी हम इकम भूमि पीवसीच व्याघ्र राजो दिन्नी इकम पांडुकंबल शैलासने इन सख्यो दिन्नी इकम नरवाहने नगिच विसुमुनि रज्जूर दिन्नी जनाधिवश मे महा पुरुषो दिन्नागे समागमे हमूम अतिशयरारुं भव दर्शन नोन तीन पुरुष श्रद्धा वडन महांसित वडन दर्शन दिनगंड तर अभी भाग्यवंत अन्सा तम महिता मेन मे वो उपमा कीलती मगद एक सिंह कीटिया मिनीसुंट बाहे तीन गुहावत सिंह दिन्नी मुन कथा देवगे अभी हिता कीलती समाला मे अट कथा साहित्य मे कीलती संहार विद्युत लेनवा मे तीन अथवा साहित्य कील मटन तेना मट तेने मे अपेती चोट मोलेट तेरुंगंड बरीतरा विशाल मे उदाहरण वली सकल लक्ष गण उलवंड पुलवां दहस गण उलवंड पुलवां दिव्यो ब्रह्म्यो असंख्य गण हंपाकर पुलवां महापुरुषो मे अपिवागी दुर्वल मे महा इर्दीन महाबलतीन दिव्यो ब्रह्म्यो पा लक्ष को गण उलवंड पुलवां किसी के रोमकूप थोलवाण बरी लक्ष को रोमकूप थोलवाण बरी तर महाबल संपन्न गुण संपन्न महापुरुष मे अद साकर अपिट ये उन्वांसेनागे इरियापते उन्वांसल अविदिन्नी मुनाकार उन्वांसल वेडईनी मुनाकार उन्वांसला सितुली मुनाकार हितंड किट्वेंड बरी तर कुसस अनेक दिन तम उदाहरण कीलती
ඒක පොඩ්ඩක් හරි දැනගත්තොත් ඒ උපදවල චිත්ත ප්‍රසාදය කල්ප ගණනාවක් කෙනෙක්ට අපායෙන් මුදවන්න තරම් ප්‍රබල චිත්ත ප්‍රසාදයක් කියලා චිත්තුප්පාදයක් කියලා කියන්න පුළුවන් මේකේ අන්තිමට සඳහන් වෙනවා ඒ මහා නාගයෝ දෙන්න මේ මහා නාග කියලා කියන්නේ මහ රහතන් වහන්සේට නාග කියන වචනේ පාවිච්චි කරනවා තුන් ගොල්ලකට එකක් මේ නාගයන්ට සර්පයන්ට සර්ප වෙස්යෙන් ඉන්න නාගයන්ට දෙවනි නාග කියන වචනේ පාවිච්චි කරනවා මහ බල තියෙන ඇත්තුන්ට තුන්වෙනිව නාග කියන වචනේ පාවිච්චි කරනවා කෙලෙස් බිඳක්වත් නැති මහ රහතන් වහන්සේට ඉතින් මෙතන සඳහන් වෙනවා ඒ මහා නාග ශ්‍රේෂ්ඨයෝ දෙදෙන ඔවුනොවුන්ගේ වචන සතුටින් අනුමෝදන් වුණා මජ්ක්‍ධිම නිකාය රතවින්දු සූත්‍රය